පෞගේ කාලේ හැමදාම කළා වගේ මිනිසුන්ගේ ආගමික හැඟීම තමන්ගේ දේශපාලන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරනවා. ගර්භාෂයේ යුද්ධයේ ඉඳන් ඔය ෆාදර් ජෙරොම් දක්වා ඔය හැමතැනම සිදුවෙමින් තියෙන්නේ ඒක මේ බයියෝ ටොයියෝ කයියෝ මේ පිරිස් විසින් නැවත වතාවක් මේ රට 2019 තිබිච්චේ අවලස්සන තැනට පත් කරයිද. හැබැයි රටේ ජනාධිපති ගෙදර ගියානේ, ගෙදරට ගිහිල්ලා පළයන් කිව්වම, ආ කාර්යාලයට ගිහිල්ලා පළයන් කිව්වම, මේ කාර්යාලය අගුලගෙන ගියානේ, රටින් පැනලා ගියානේ, තිරිකුණාමලේ ගිහිල්ලා හැංගිලා හිටියානේ අගමැති. ඉතින් ඒක හින්දා මේ ලංකාවේ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. අනික දේශපාලන පක්ෂවල ඉන්නේ පුජ්ජලික පරපුරු. ඒවයේ තීරණ ගන්නේ තමන්ගේ ගෙදර කුස්සියේ, එහෙම නැත්නම් කෑම මේසේ, එහෙම නැත්නම් නිදන කාමරේ. ඉස්සරහට තවත් සහන එනවා. මොකද තව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන් 200ක්, ආසියානු සංවර්ධන බැංකුවෙන් එහෙම එනවා. ඒදි රුපියල තව ශක්තිමත් වෙනවා. හැබැයි තුවාලේ ඇතුලෙන් පැසවනවා අර ප්ලාස්ටරේ කඩාගෙන මේ පාරේ ඉන්නේ ලේ නෙවෙයි, හැරව. දැන්ටමත් ලංකාවේ ජනගහනයෙන් 15%ක් ජීවත් වෙන්නේ පිටරට. තමන්ගේ ජනගහන ප්‍රතිශතයක් හැටියට වැඩිම පිරිසක් පිටරට ජීවත් වෙන රටක් බවට ලංකාව පත් වෙලා ඉවරයි. Net FM Unlimited. පුරුදු ආකාරයෙන් Net FM Unlimited දේශපාලන සංවාදය අපි අදත් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ගන්න තීන්දුව තීරණ පිළිබඳව, රටේ ආර්ථිකය පිළිබඳව, දේශපාලනය පිළිබඳව, ඒත් එක්කම අලුත් පත්කිරීම් පිළිබඳව, සමහර විට දේශපාලන තීන්දුව තීරණ වෙනස් කිරීම් පිළිබඳව අහන්න ලැබෙන කාලෙක සතියක මැද අපි තවත් එවැනි අලුත් තීන්දුවලට අලුත් තීරණවලට සූදානම් වෙන වෙලාවක ඒහා සම්බන්ධව මේ කාලේ අපිට ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන් දේශපාලන නායකයෙකුට ආරාධනා කළා අන්ලිමිටඩ් සංවාදයට. ඒ පාටලි චම්පික රණවක මැතිතුමා, හිටපු ඇමතිතුමා, ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අලුත් ආරංචියකුත් එක්ක මං හිතන්නේ අපිට පටන් ගන්න පුළුවන්. දේශපාලන ස්ථාවරත්වයන් හොයන වෙලාවේ, අනාගත නායකත්වයන් පිළිබඳව කතා කරන වෙලාවේ, තනියෙන් වැඩ කරනවාද එකතු වෙලා වැඩ කරනවාද කියලා තීන්දුව කරන්න උත්සාහ කරන වෙලාවේ පාටලි චම්පික රණවක අපේ රටේ දේශපාලන අධ්‍යක්ෂීම් සහිත දේශපාලන නායකයා තීරණය කරනවා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවන්න, ලියාපදිංචි කරන්න. ආයමත් මේ කණ්ඩායම් අතරට, එහෙම නැත්නම් මේ පක්ෂ අතරට අලුත් දේශපාලන පක්ෂයක් ඕන වෙලාවක්ද චම්පික රණවක මැතිතුමා? ඇත්තට මේක සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ගත්තොත් පිළිගත් දේශපාලන පක්ෂ 76ක් පමණ තිබෙනවා. තවත් ඉතින් දේශපාලන පක්ෂ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් තියෙන රටකට තවත් දේශපාලන පක්ෂයක් අවශ්‍යද කියන ගැටලුව එනවා. නමුත් ලංකාව පසුගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා බංකොලොත් භාවය ප්‍රකාශ කළා. ඒක තව දශකයකට අධික කාලයක් පවතින දෙයක් බව මූල්‍ය අරමුදලේ වාර්තාවෙන් මේ මාර්තු මාසයේ එළි දක්වපු පැහැදිලි වුණා. අපි නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නේ 2032 කියලා තමයි ඒ වාර්තාවේ කියන්නේ. ඒ වගේම 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බාරගත්ත රට, ඒ තිබිච්ච ආර්ථික තත්ත්වය, දළදේශීය නිෂ්පාදනය, ඒක පුද්දල ආදායම නැවත රටට ලැබෙනවායි කියලා කියන්නේ IMF තිත්ත බේත බිව්වත් ඒ ප්‍රතිසංස්කරණ සියල්ලම කළා 2028. ඒ කියන්නේ මේ අර්බුදය කෙටි කාලීනව විසඳෙන්නේ නැහැ. මේ අර්බුදය දිගු කාලීනව ඇදෙන එකක්. ඒක අපිට ලෝක ඉතිහාසෙනුත් දැනගන්න පුළුවන්. දැන් ග්‍රීසිය බංකොලොත් වුණා. බංකොලොත් වෙනවීමත් එක්කම වෙන දේ තමයි දේශපාලන ක්‍රමයක් බංකොලොත් වෙනවා. සමාජ ක්‍රමයේ මහ පුදුමාකාර පිපිරීම් සහගත ස්වරූප ඇති වෙනවා. ග්‍රීසියට ඒ තත්ත්වය මගහරෝගෙන ප්‍රකෘති තත්ත්වයට එන්න ඇත්ත වශයෙන්ම අවුරුදු 10කටත් වැඩි කාලයක් ගත වුණා. ඒ වගේම ආජන්ටිනාවට අවුරුදු 10කටත් වැඩි කාලයක් ගියා, තාම ප්‍රකෘති තත්ත්වයට පත් වුණේ නැහැ. ලෙබනන් රට අවුරුදු 5ක් තිස්සේ පොරබදනවා. හැබැයි අයිස්ලන්තය වගේ බංකොලොත් භාවය ප්‍රකාශ කළා, අවුරුදු 3න් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වුණා. ඉතින් ජනාධිපතිතුමා කියනවා 2048 වෙනකන් දියුණු රටක් වෙන්න කියලා. ඒ වගේම අර්බුදයෙන් ගොඩේම සඳහා මූල්‍ය අරමුදල අපිට කියනවා 2032 දක්වා ඉවසන්න කියලා. හැබැයි මේ තත්ත්වය දිග ගැහුනොත් මේ රට කියලා කියන්නේ මේ භූමි කඳුහෙල් ගංගා පමණක් නෙවෙයිනි, මෙහි ජීවත් වෙන මිනිස්සු. මේ මිනිස්සු අතරිනුත් උගත්, ඒ වගේම නිර්මාණශීලී,
ඒවගේම යම් ආකාරයකට මේ ආර්ථිකය ජනනාත්මක විදිහට වෙනස් කරන්න පුළුවන් මිනිස්සු. ඒ මිනිස්සු සීක්‍රේන් රට හැර යනවා. දැන්ටමත් ලංකාවේ ජනගහනින් 15%ක් ජීවත් වෙන්නේ පිටරට. තමන්ගේ ජනගහන ප්‍රතිශතයක් හැටියට වැඩිම පිරිසක් පිටරට ජීවත් වෙන රටක් බවට ලංකාව පත් වෙලා ඉවරයි. ඉතින් මේ ඉතුරු පිරිසත් ඉදිරියට ගියොත් රෝහල් පද්ධතිය වැහිලම යයි ප්‍රධාන මට්ටමේ තියෙන දේවල්. විශ්වවිද්‍යාලවල වෘත්තීය ශාස්ත්‍රය කියන්නේ වෛද්‍ය ඉංජිනේරු පීඨ වැනි දේවල් වලට ලොකු අභියෝගයක් එල්ල වෙයි. ඒ වගේම රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ සේවා ශාස්ත්‍රයේ හිටපු අවුරුදු ගාණක් තිස්සේ පුහුණුවෙන් අධ්‍යක්ීමෙන් දැනුමෙන් සන්නද්ධ වෙච්ච මානව ප්‍රාග්ධනය රට හැර යනවා. එහෙම වුණාට පස්සේ මේ රට කාටවත් ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අපි කල්පනා කරා මේ සම්බන්ධ අධ්‍යක්ීමක් තියෙන පිරිසක් එකතු වෙලා තරුණ පරපුරටත් අවස්ථාවක් දීලා මේ කඩා වැටිච්ච දේශපාලන ක්‍රමය වෙනස් කරන සුළු දේශපාලන පක්ෂයක් ඒ වගේම දේශපාලන පෙරමුණක් එළි දක්වන්න ඕනේ කියලා. ඒ අදහසින් ඔබතුමාලා එක්සත් ජනරාජ්‍ය පෙරමුණ නමින් අලුත් දේශපාලන පක්ෂය පිහිටුවනවා. අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඔබතුමා කිව්වා වගේ රටේ උගත් බුද්ධිමත් ජනතාව රට හැර යනවා. සමහර වෙලාවට ඒවට දිරිගැන්වීමුත් සිද්ධ වෙනවා. ඒ ඔක්කොම ගියෝතින් රට කරන්න පිරිසක් ඉතුරු නොවේ. උගත් බුද්ධිමත් පිරිසක් ඉතුරු නොවේ කියලා ඔබතුමා කියනවනේ. ඉතින් එතකොට මේ අලුත් දේශපාලන ව්‍යාපාරයත් එක්ක එකපාරයක කරන්න පුළුවන් දෙයක්ද? මම හිතන්නේ රජයත් එක්ක පැත්තකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය හරහා විදේශ රැකියා අවස්ථා වැඩිපුර ලබා ගන්න උත්සාහ කරනවා. වැඩිපුර යනවා. පෞද්ගලිකවත් Taman දන්න ඔක්කොම උප්පර වැටි දාලා පෞල් පිටින් රට ඇරලා යන්න තව කණ්ඩායමක් උත්සාහ කරනවා. එහෙමනොත් ඔබතුමාලාගේ උත්සාහය සාර්ථක කරගන්න ඉන්නේ ගිය කට්ටිය ගෙන්නගෙනද යන කට්ටිය නවත්තලාද? විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හරහා තමන්ගේ ජීවිතවලට අලුත් ආදායමක් එකතු කරගන්න විදේශගත වෙන අය ගැන අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. ගිය වසරේ 1,03,000 අධික ප්‍රමාණයක් එහෙම ගියයි කියන එක එක මන් දකින්නේ ලොකු ප්‍රශ්නයක් කියලා. ඒතර නේ ප්‍රශ්නේ තියෙන්නේ. වෘත්තීය ශේෂ්ත්‍ර ව්‍යවසායදායකයෝ මම මේ කතා කරන්නේ රටේ ඉන්නවනේ ජාවාරංකාර ව්‍යාපාරිකයෝ කියලා පිරිසක් ඉන්නවා. රටට අලුතෙන් යමක් එකතු කරපු රැකියා උත්පාදනය කරපු ව්‍යවසායදායකෙක් ඉන්නවා. මෙන්න මේ ව්‍යවසායදායකයා රට දාලා යනවා. ඒ වගේම රට ඇතුලේ තියෙන දේපල ප්‍රාග්ධනය දැනුම ඔහු රටින් පිට කරනවා. ඉතින් මේ තත්ත්වය යටතේ රට මානව කාන්තාරයක් බවට පත් වෙමින් තියෙනවා. ඉතින් ඒක මේ අපිට 2048 වෙනකන්වත් 32 වෙනකන්වත් ඉවසන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අපි යුද්ධයකට මුහුණ දුන්නා උතුරෙත් දකුණෙත්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සලකිය යුතු තරුණ ජනගහනයක් ඒ අවදී අපේ පරම්පරාවේ විදේශගත වුණා. දැන් මම විදුලි ඉංජිනේරුවෙක් හැටියට විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට 1992 වසරේ අපිත් එක්ක ඒ එළියට ආපු 28 දෙනෙක් වෙච්ච අපේ කණ්ඩායමෙන් අතේ ඇඟිලි ගානටත් වඩා අඩු 4-5 දෙනෙක් ඇරෙන්න අනෙක් සියලුම දෙනා මේ වෙනකොට විදේශගත වෙලා ඉවරයි. ඉතින් එතකොට ඉතිරි පිරිසට මොකද වෙන්නේ? ඒ වගේම විශේෂයෙන්ම තරුණ ජනගහනය. ඇයි මේ යන්නේ? අපේක්ෂා බංගත්වයට පත් වෙලා. ඒගොල්ලන්ට මේ ලංකාවට වඩා හොඳ රස්සාවල් හම්බ වෙලා එහෙම නෙවෙයි. සමහර වෙලාවට මේ අතේ තියෙන එකෙන් තමයි එහෙ ගිහිල්ලා ජීවත් වෙන්නේ. අපේක්ෂා බංගත්වය, අනාගතය ගැන තියෙන අවිනිශ්චිත භාවය, දේශපාලන ක්‍රමය ගැන තියෙන කෝපය, එහෙම නැත්නම් කලකිරීම, ඒ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේ බංකොලොත් භාවයට දායක වුනේ? එතනට පොඩි දෙයක් එකතු කරොත් ඉන්නේ සමහරලට සමාල ආයතනවල විධායක ශ්‍රේණියේ වැඩ කරන අය රැකියාව පිළිබඳ අවිනිශ්චිතතාවයෙන්ම පෞල් පිටින් රට යනවා, පිටරටට යනවා. ඔවුන් කියන්නේ අපේ දරුවන්ටවත් හොඳ කලක් යයි, හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන් කියලා. එතකොට දීර්ඝ කාලීනවත් මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා හිතේ අදහසක්වත් නැහැ කියන එක නේ කියන්නේ. ඔවුන්ගේ කාලේ ඔවුන් කැප කරනවා, දරුවන්ට අනාගතයක් හදන්න යනවා. දරුවෝ කියන්නේ අනාගතය. ඒ කියන්නේ අනාගතය පිළිබඳවයි, ඒ කියන්නේ අනාගතය පිළිබඳවම ඒ අවිනිශ්චිත බව තියෙනවා ඔවුන්ට. අනිවාර්යයෙන්ම දැන් ඒ විදිහට රටක සමාජයක ජනගහනයක් හිටියට ඒ ජනගහනයෙන් ලෝකෙ පුරාමත් තත්ත්වය එකයි, ලංකාවෙත් ඒකයි, 20%ක් පමණ තමයි සාමාන්‍යයෙන් නිර්මාණශීලී විදිහට කටයුතු කරන්නේ. අනික් අය ඉතින් ඔහේ ජීවත් වෙනවා. ඒගොල්ලන්ගෙන් දායකත්වයක් නැහැ. මේ මම කියන්නේ ආර්ථික ශේෂ්ඨය විතරක් නෙමෙයි, සංස්කෘතික, කලා, ආගමික මේ හැමතැනකම ඔය 80%  සිද්ධාන්තය හැමතැනම වැඩ කරනවා. ඒකට මේ 20% ගියාට පස්සේ මොන වගේ තත්ත්වයකද? ඒ තත්ත්වය ඇති වුණා යාපනයේ. යාපනයේ ඇති වෙච්ච මේ යුදකාරී තත්ත්වයත් එක්ක, අනාරක්ෂිත තත්ත්වයත් එක්ක විශාල පිරිසක් එකපාරටම විදේශගත වීම සිද්ධ වුණා. දැන් ඒගොල්ලෝ ආපහු එන්නේ නැහැ. ඒකෙන් යම් කිසි ආකාරයට යාපනයට ආදායමක් ලැබෙන බව ඇත්ත. නමුත් යාපනය තුළ අපි දන්න දෙමළ සමාජයේට කාලයක් මේ රටේ උගත්
ව්‍යවසායදායකත්වය තුල තිබිච්ච තැන වෛද්‍ය ඉංජිනේරු වෘත්තියන් විතරක් නෙවෙයි ව්‍යාපාරික ශිෂ්ටවල අදේ තැන නැහැ. අදේ තැන නැත්තේ ඒ කොට තිවිශාල කොටසක් රටෙන් විදේශගත වෙලා තියෙන නිසා. එදායක උනේ යුද්ධය නිසා ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අවස්ථාවෙත් පණ බේර ගැනීමට මේ අපේ පරම්පරාවය ප්‍රේමදාස මහත්මයාගේ කාලේ ඇතිවෙච්ච භීෂණයට ඒ ප්‍රතිඵලයක් හැටියට අතිවිශාල වශයෙන් විදේශගත වුණා. ඇත්තටම 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයග්‍රහණය නොකරන්න මේ අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් තවත් බොහෝ දෙනෙක් ලක්සංඛ්‍යාත පිරිසක් රටෙන් පලා යන්න ඉඩ තිබුණා. ඉතින් ඒක නිසා මේ ඒ තත්වයන් එක්ක අපි හිතන්න ඕනේ දැන් මේ අලුත් පරපුරුත් ඔය විදිහට වුණොත් නේද? ඒ කියන්නේ ඔය වෘත්තීය මට්ටමේ දූදරුවෝ ගියොත් මට මේ ළඟදීත් ඇත්තටම අත්දැකීමක් ලැබුණා. ඉතා වැදගත් මහත්මයෙක් මිය ගියා. ඔහුගේ දරුවන්ට ඔහුගේ මළගෙදරටවත් එන්න බැරි වුණා. දරුමුණු පුරා ඔවුන් විදේශ රටක ජීවත් වෙන්නේ. ඉතින් පාංශකූලය සූම් එකෙන් තමයි පෙන්නුවේ. අපිටත් මම කියන්නේ දරුවෝ ඉන්න දෙමාපියෝ හැටියට අපිත් කල්පනා කළ යුතුයි. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා, දියණිවරු උගත් අය. අපිත් පාංශකූලයටවත් අපේ ළමයි නැද්ද? අපිට මේ රටේ ගෞරවනීය විදිහට වැළලෙන්නවත් බැරි වෙයිද අපේ දරුමුණු පුරන් ඉස්සරහ? ඒකද මේ රටට මේ පහුගිය කාලේ මේ වංචනික පපුවට ගහගත්ත දේශමාමක කට්ටිය අපිට උරුම කළේ? ඉතින් ඒක හින්දා අපි හිතන මේක අපි වෙනස් කළ යුතුයි. වහාම වෙනස් කිරීමට අවශ්‍ය කරන බලපෑම කළ යුතුයි. ඒකෙදි අපිට පේනවා රටේ ජනතාව නැවත වතාවක් අර ගේම්කාරීන්ට, ඩීල්කාරීන්ට, ඩ්‍රාමකාරීන්ට අහුවෙනවා. ඒ වගේම තමන්ටේයි කියලා තමන් කියන ඕනම විදිහකට හැසිරෙන පාක්ෂිකයෝ ඉන්න. ඒකට මේ සාමාන්‍ය භාෂාවෙන් සමාජජාලවල කියන්නේ බයියෝ කියලා. ඒ කියන්නේ ඕන විදිහට නායකයා කියන විදිහට හැසිරෙන වන්දනීය පිරිස. ඒගොල්ලෝ තමයි අර 180ට අයිති වෙන එක කණ්ඩායමක් ඕක. ඒ පිරිස හින්දා ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලන්ට ඡන්ද තියෙනවා. ඒගොල්ලෝ තමයි මේක කරන්නේ. අපි කැමතුණත් අකමැතුණත් ඒගොල්ලෝ තමයි දිනන්නේ. අපි එතෙන්ට හේතු වෙන්න ඕනේ කියන ඒ කණ්ඩායම. ඊළඟට ඔය වියත්මග වගේ ක්‍රියාදාමයක හිටපු අර ටයි කෝට් ඇඳගත්ත, එහෙම නැත්නම් හොඳින් ඇඳ පැළඳගත්ත, සාරි ඇඳගත්ත ආපු ඒ විද්‍යාර්ථීන් කියන ඒ පිරිස අපි කියනවා ටොයියෝ කියලා. ඒගොල්ලෝ ටිකක් ලිබරල්, ඉංග්‍රීසි උගත්, විදේශ අධ්‍යාපනය ලබන, හැබැයි මේ ලෝකෙ විදිහකට මේ රටට දායකත්වයක් ඇති කරපු පිරිසක් නෙවෙයි. ඊළඟට ඉන්නවා කයිවාරුකාරයෝ. ඒක ලංකාවට නම් අඩුවක් නැහැ. හැම ප්‍රශ්නයකදීම හොඳ විග්‍රහ විස්තර කරන අර අපිට මතක් වෙනවා තෙල්බේත් වෙලෙන්ද ඉස්සර පොළවල්වල හිටපු ඉතාම අලංකාරෝක්තියෙන් යුතුව කතා පවත්වන කයියෝ. ඉතින් මෙන්න මේ විදිහට දැන් ඔය බෙදීමක් ඔය සමාජ මාධ්‍ය දාලාවල වෙනවා. ඕක මට මතක හැටියට මුලින්ම ප්‍රකාශ කළේ රසික ජයකොඩි වෙන්න ඕනේ. මේ බයියෝ, ටොයියෝ, කයියෝ මේ පිරිස් විසින් නැවත වතාවක් මේ රට 2019 තිබිච්චේ අවලස්සන තැනට පත් කරයිද? මොකද 2019 ජනතාවට පෙන්නපු ඩ්‍රාමා එක, ජනතාවට පෙන්නපු ඩීල් එක, ජනතාවත් එක්ක ගහපු ගේම් එකට 69 ලක්ෂයක් මිනිස්සු ගමන් කළා. අද ඒ 69 ලක්ෂය එතන නැහැ. නමුත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට රට බංකොලොත් වුණා. බංකොලොත් වීමේ වටිනාකම කීයද? අර යහපාලන ආණ්ඩුව තිබුණා නම් ඔය කියන 103 වර්ධනය ගෙනාපු යහපාලන ආණ්ඩුව, ඔය වියත්මගේ න්‍යායාචාරවරු කිව්වේ 107 තිබිච්ච මහින්ද රාජපක්ෂගේ සංවර්ධනය 103ට බැස්සුවා යහපාලනෙන් කියලා. නැවත මේක 107ට 8ට 9ට ගේන්න තමයි ඔය වැඩ කරන විරුවා ලීකුවන් නියු, ලෝකල් ලීකුවන් නියුව ගෙනාවේ. හැබැයි මේක දැන් ඍණ කළා. ඔබ මම පාර්ලිමේන්තුවෙත් පෙන්වලා දුන්නා. මම හිතන්නේ ඔබ සියලු දෙනාම දන්නවා ඇති. 2019 තිබිච්ච ඩොලර් බිලියන 89ක දළ දේශීය නිෂ්පාදනය නැවත රටට ලැබෙන්නේ 2028. අර 103 වර්ධනය තිබුණා නම් හරිද? මේ අහිමි වෙලා තියෙන ප්‍රමාණය, වාර්ෂිකව අහිමි වෙච්ච ධනය එකතු කළාට පස්සේ මේක ඩොලර් බිලියන 250. එතකොට එදා පොහොට්ටුව ඉස්සරහ ගහපු කතිරේ ආවේගෙන් මත් වෙලා ගර්භාෂ යුද්ධය ගැන කියලා, වහබ්වාදය ගැන කියලා, අර මේ ඊස්ටර් සන්ඩේ ප්‍රහාරය, එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයේ ලේ කඳුළු විකුණලා කිසිම වැඩක් කරන්න පුළුවන් විදිහ නූගත් නායකයෙක්ව ලී ක්වාන් යූ මහතීර් මොහමඩ් කළා, රටේ ජාතික හැඟීම් වලට කතා කරලා දුටු ගැමුණු කියලා කරපු විනාශය තමයි ඩොලර් බිලියන 250ක ක්‍රියාවලියක් දස වර්ෂයක් තුල නැති කිරීම. ඒකේ වටිනාකම එක පුජ්‍යලයකට වාර්ෂිකව 3,50,000.
මිනිස්සු රට දාලන එක හන් දෙයක් නැහැ. දේශපාලඥයන්ට වැරදුනා. රටට වැරදුනා. තීන්දුව ගන්න තැන්වල වැරදුනා. හැබැයි දේශපාලනඥයනුත් තීන්දුව తీරන ගත්තා. බලය පිහිටවන්න සහ බලය නැති කරන්න. මං හිතන්නේ චම්පිකරණෝක මැතිතුමාත් අවස්ථා කිහිපයකදී විවිධ ආකාරවලින් උත්සාහ කළා. හැබැයි ඒ අවස්ථා කවුරු උත්සාහ කළත් අපිට ප්‍රතිඵලයක් නැති වුණානේ. දැන් මේ වතාවෙත් එහෙම අවස්ථාවක් තියෙන්නේ අපි නැත්තරම නැති වෙලා වැටිච්ච වෙලාවක්. යම් හරි දෙයක් තියෙන වෙලාවකනේ අර උත්සාහයන් ගත්තේ. මේ වෙලාවෙත් ඉතින් මේ ප්‍රශ්නෙට අපිට උත්තර හම්බ වෙයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? කාවද විශ්වාස කරන්නේ? මොකද්ද විශ්වාස කරන්න අපිට ඉතුරු කරපු සාක්ෂිය? ඒක තමයි බහු විතාම වැදගත් ප්‍රශ්නය. අපි මේ මම මෙතන කතා කරන්නේ වැටිච්ච රාජ්‍ය ආයතන ගොඩගත්ත කෙනෙක් හැටියට. අපේ කණ්ඩායම මේ රටේ ඉතාම ඉතාම අසීරුයි කියපු අමාරුයි කියපු ප්‍රශ්නාර්ථයක් තිබිච්ච තැන් ගොඩ දාපු අය හැටියට. දැන් බලන්න අද ලංකා විදුලි බල මණ්ඩලයේ ත්‍රයි මාසික ප්‍රගතිය නිකුත් කළා. තාම පාඩුයි කියනවා. එතකොට 2013 ඉඳන් ගාස්තු වැඩි කිරීමක් නොකිරීම නිසා ලොකු ප්‍රශ්නයකට ලංකා විදුලි බල මණ්ඩලය පත්වුණා. ඒක ගැන අපේ යහපාලනෙත් වගේ කියන්න ඕන. මොකද මම යෝජනා කළා 2015 දී මිල සූත්‍රයක් අපේ හිටපු මුදල් ඇමතුමා අපේ අගමැතිතුමා ජනාධිපතිතුමා ඒක ප්‍රතික්ෂේප කළා. ඒගොල්ලොත් ඒකට වගේ කියන්න ඕන. එතකොට මේ වගේම ගිය ආණ්ඩුව කාලේ මේ කියන්නේ මම කියන්නේ ගොට රාජපක්ෂගේ කාලෙත් එහෙම කරේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගිය අවුරුද්දේ අගෝස්තු මාසෙත් මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙත් විදුලි බිල වැඩි කළා. තුන් ගුණයක් ආසන්නෙන් තුන් ගුණයකින් වැඩි කළා. සමහරුන්ට පස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒත් තාම ලංකා විදුලි බල මණ්ඩලේ පාඩුයි. නමුත් අපි 2015 ලංකා විදුලි බල මණ්ඩලයේ කියන මේ මුදල් කාබාසිනිය කරනවායි කියන මේ ආයතනය කෝටි 4500ක් පාඩු ලැබලා තියෙන වෙලාවේ අපි කෝටි 2000ක ලාභයකට මෙහෙව්වා දින 100ක් ඇතුළත. ගාස්තු අඩු කරලා 2013 ලාභයක් ගත්තා ගාස්තු 135කින් වැඩි කළා. හැබැයි ගාස්තු අඩු කරලා අපි ඒක ළඟා කරගත්තා. ඒ විතරක් නෙමෙයි අද තෙල් මිල අඩු වෙන්නේ නැහැ ලෝක වෙළඳ පොලේ තෙල් මිල බහිනවා ලංකාවේ තෙල් මිල අඩු වෙන්නේ නැහැ කියලා විශාල විලාපයක් තියෙනවා ඇත්ත ඒකත්. එතකොට එදා රුපියල් 154ට තිබිච්ච පෙට්‍රල් අපි 117ට ගෙනාවා. 134 තිබිච්ච ඩීසල් රුපියල් 95ට ගෙනාවා. එහෙම ගෙනල්ලා කෝටි 6700ක සහනයක් අපි ජනතාවට දුන්නා. කන්තේ නීතික සංස්ථාව ආරක්ෂා වුණා. රුපියල් බිලියන 39 කෝටි 3900 නාගරික සංවර්ධන අධිකාරියේ සල්ලි නාස්ති කළ තිබුණා ජොගින් ට්‍රැක් ගහන්න. පාරවල් ලස්සන කරන්න. තනතන අර බොහොම ආටෝපශීලී සංවර්ධනයක් කරන්න. අපි ඒ ආයතනයේ ණයබරින් මුදාගත්තා. බිලියන් 23ක් ඉතුරු කළා. දැන් කියනවා ආදායම් නැතුව දැන් කඩා වැටෙනවා කියලා. මේ වගේ පාඩු ලබනවායි කියපු ආයතන අපි කරකෝල පෙන්නලා තියෙනවා. ඒ නිසා ඔය 225න් එකෙක් චෝදනාව අපි බාර ගන්න ලෑස්ති නෑ. අපි ඒ වැඩ කළේ තනියෙන් නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය කරන ඒ වෘත්තීය මට්ටමේ කණ්ඩායම දාලා. ඔබ දන්නවා පෝට් සිටිය ගැන. පෝට් සිටිය මහින්ද රාජපක්ෂ හදන් ගියේ කිසිම ආකාරයක පරිසර අධ්‍යයනයකින් තොරව. ඒක ඒ විදිහටම කරගෙන ගියා නම් දවැන්ත විනාශයකින් කොළඹ නගරේ කෙලවර වෙන්නේ. මොකද පස් දාලා ජලතලයේ ඉහළ ඇවිල්ලා ලොකු විනාශයක් වෙන්න තිබිච්ච දෙයක්. මාස ගානකට පස්සේ අපිට බාර දුන්නා. ගොඩක් සැකමුසු තැන් තිබුණා. ගල් කොහෙන්ද ඇහුවා. දීවර සම්පතට මොකද වෙන්නේ ඇහුවා. ගොඩනැගිලි ගිලා බහි කියලා අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් පඬුවස් නුවරට ගිහින් කිව්වා. කැබිනට් මණ්ඩලය කිව්වා මේ බිත්ති හෙල්ලෙනවා මේ පෝට් සිටිය හින්දා කියලා. එක තැනකවත් එක ක්‍රැක් එකක්වත් ගිහිල්ලා නැහැ. ලස්සන පෝට් සිටියක් අපි ගොඩනගලා දුන්නා. ඊළඟට කොළඹ නගරයේ කසල කුණු කඳු ගැන කොච්චර කතා පැවැත්වුවද? කයියෝ කියන අය කොහොම විදිහ කතා පැවැත්වුවද? කුණු කඳ කඩා වැටුණා. නාය ගියා. එක පැත්තකින් කොළඹ ලස්සන කළා ගස් හිටෙව්වා. හැබැයි කුණු ටික ගිනිහිල්ලා මීතර මුල්ලේ නාය ගිහිල්ලා ජීවිත 33ක් නැති වුණා. කවුරුවත් හිටියේ නැහැ වගකීම දරන්න. අපි කොළඹ නගරයේ කසල කළමනාකරණය විධිමත් කළා. ඒ කසලින් අද මෙගාවොට් 10ක් නිපද වුණා. හරි කවුරුවත් දැන් ඒ ගැන කතා කරන්නේ නැහැ. කොළඹ කුණු ප්‍රශ්නයක් නැහැ. කොළඹ තිබුණා, කඩුවෙල තිබුණා, බියගම තිබුණා, කැලණිය තිබුණා, කොළොන්නාවේ තිබුණා, විශේෂයෙන්ම කොළොන්නාවේ ගම් වතුර ප්‍රශ්නයක්. අද ඒ ප්‍රශ්නේ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. අවුරුදු 3ක් එක දිගට වැස්සා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඇයි කොළඹ උමං 3-4ක් හැදුවා අපි. හදලා පොම්පාගාර කීපයක් අඹතලේ කළු ඒ කියන්නේ කළු පාලම ගාව නාගලම් වීදියේ වගේ තැන්වල කරා. කොළඹ උමං හදනවා කිව්වහම කට්ටිය බය වුණා. මොකද උමාවයේ උමග හදාගන්න මහින්ද රාජපක්ෂට බැරි වුණා. තේවත්තක් මැදි. මහා දවැන්ත විනාශයක් වුණා. හැබැයි කොළඹ පවුල් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවත් වෙන උතුරු කොළඹ, ඒ වගේම මේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක හරහා බොරැල්ලේ අපි උමං හැදුවා.
සාර්ථකව කියලා එක එක ගෙදරක එක ක්‍රැක් එකක් ගිහින්නේ. ඔව්. හරි ඉතින් මං කියන්නේ මේ වගේ මේ අමාරු වැඩ අපි කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ රට බංකොලොත් රට ගොඩනගා ගැනීම සඳහා අනික්ක ඔබ කිව්වාගේ ඒ බලාපොරොත්තුව ඇති කිරීමට අවශ්‍ය කරන කණ්ඩායම අපි 22 වෙනිදා ඉදිරිපත් කරනවා. දැන් අපි චම්පි කරනෝගේ මැතිතුමා දැකලා තියෙනවානේ සමහර ඇමතිවරු අමාත්‍යංශ වලට ඇවිල්ලා තිබුණු තත්ත්වෙනුත් පහලට දාලා යනවා නැති කරලා යනවා. දැන් ඔබතුමා ගත්ත උත්සාහයන් පිළිබඳව කලිනුත් කතා කරලා තියෙනවා දන්නවා. මධ්‍යම පරිසර අධිකාරිය කාලේ ඉඳලා ඒ ආයතන ලාභ ලබන්න ඔබතුමා ඒක මෙහෙව්වා නායකත්වය දුන්නා කියන කතාවත් දන්නවා. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ චම්පි කරනවක ආවට පස්සේ ඒක එතන කරන්නේ ගියාම පස්සේ ඒක නැති වෙන්නයි කියන එකේ තායි ප්‍රශ්නයක් තියෙනවානේ අපිට ඒක පවත්වාගෙන යාමේ අර්බුදය එතනටනේ අර කණ්ඩායම කූමනාව තියෙන්නේ හරියට අපි ඒ කියන්නේ මේ කන්සිස්ටන්සි කියන එක ඕන තැනක තියෙන්නේ නැහැ දැන් ඒක නැති වුණාම ප්‍රශ්නයක්නේ ඔබතුමා බැහැලා ගියාම විදුලි බල මණ්ඩලයේ පාඩු වෙන්නයි ඔබතුමා බැහැලා ගියාම මධ්‍යම පරිසර අධිකාරිය පාඩු වෙන්නයි රටක එහෙම වෙන්න බෑනේ අපි එතකොට පෞද්ගලික ඔබේ දක්ෂතාවයෙන් ඔබ ඒක ගොඩනගනවා වගේම එතනට සිස්ටම් එකක් හදන්න ඕනේ නැද්ද ඔබ වගේ දේශපාලනඥයෝ හැමදාම මේක එහෙම තියෙන. අනිවාර්යයෙන්ම ක්‍රමවේද නැතිකමේ අඩුව තමයි මේ තියෙන්නේ. එහෙම නැතු ලංකාවේ මේ පුජ්‍යලික ප්‍රශ්නයක් නැහැ. කවුද එතකොට මේ ක්‍රමවේද හදන්නේ? මේ ක්‍රමවේද හදන්න අපි කීප අවස්ථාවක් උත්සාහ කළා. අඩුම තරමින් බලන්න අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචනයක් තියෙනවද කියලා. එකම එක වතාවේ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචනයක් කළේ 2018 දී. ඒක කළේ කරු ජයසූරිය මහත්මයාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුව හරහා ඒ කියන්නේ ක්‍රම කියන්නේ නිර්ණායක 12ක් හරහා අමාත්‍යාංශ ඇගීමට ලක් කළා. එතකොට අමාත්‍යාංශ වලට දැනගන්න පුළුවන් ආයතන වලට දැනගන්න පුළුවන් තමන් කොහෙද ඉන්නේ කියලා. අපේ හැම කිසිම ඇගීමක් නැහැ. ඒ ඇගීමෙන් අපි අංක එකට ආව අමාත්‍යාංශයට. ඊට පස්සේ ඒක නැවැත්තුවා. ඒක නවත්තලා දැම්මා. ඉතින් මං කියන්නේ මේ විදිහට බෑ ඔබ කිව්වා වගේ රටට දැන් අවශ්‍යයි විද්‍යානුකූල පාලනය. කලමනාකරණය. ඒක තනි පුජ්‍යලේ හිටියත් නැතත් යන විදිහේ වැඩපිළිවෙල ලෝකේ අනික් රටවල් මේ පිම්ම පැනලා තියෙන්නේ එහෙමයි. නැතුව ජාවාරංකාරීන්ට දූෂිත නිලධාරීන්ට හා දූෂිත දේශපාලකින් ඉඩ දීලා නෙවෙයි. අපි මේ හුදු කයියක් නෙවෙයි කියන්නේ. වැඩ කරලා පෙන්ලා තියෙන්නේ. හින්දා තමයි අපි කියන්නේ නව කණ්ඩායමකට අවස්ථාව දෙන්න. මේ රට අපි පොරොන්දු වෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ දින 100න් ගොඩා වගේ අපි මේක වසර 3න් 2019 තත්ත්වයට ආපහු ගෙනියනවා. ඒ වගේම දස වසරක් ඇතුළ 2032 වෙනකොට රට ආර්ථිකයේ දෙගුණයක් බවට පරිවර්තනය කරන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ඒතරෝ ඒ ණය බරක් නැති වෙනවා අනික් ප්‍රශ්නත් නැති වෙනවා. ඒක කරන්නේ කොහොමද? ඒ කරන්න ඉන්න කණ්ඩායම කවුද කියන එක අපි 22 වෙනිදාට ඉදිරිපත් කරනවා විතරක් නෙවෙයි අදිෂ්ඨාණයෙන් වගකීමෙන් අපි කියනවා කිසිම කෙනෙක්ට රට දාලා යන්න එපා. අරගලය නමින් ක්‍රියාවක් සිදු වුණා දැන් ඒක ඉවරයි ඒක නැවතෙන්නේ නැහැ. හැබැයි ඔබට තියෙනවා වගකීමක් ඊළඟ මැතිවරණවලදී කලමනාකරණයේ හැකියාව ගැන හිතලා ඡන්දේ පාවිච්චි කරන. අර තාත්තලගේ පුත්තු වෙනවා තාත්තලගේ හපංකම් කියාගෙන අයථා විදිහට ධනය උත්පාදනය කරගත්ත එනවා මාධ්‍ය ආයතන අල්ලගෙන ඩීල් දාගෙන ගේම් ගහගෙන ඩ්‍රාමා පෙන්නගෙන ඒවට අහු නොවි නිවැරදි තීරණය ගන්න කියන එක අපි කියනවා. එහෙම වුණොත් රට අනිවාර්යයෙන්ම ගොඩ ගන්න පුළුවන්. මොකද මේක අපි කියන්නේ නිකන් කටකතාවට කයියට නෙමෙයි කරලා පෙන්නලා. ඒ කරලා පෙන්නීමේ හයිය හැකියාව අපිට තියෙනවා. ඒ නිසා මේ 225 මේක කතාවේ අපි නෑ. අපි වැඩ කරලා මෙතන තියෙන්නේ. අපි නොහිටියනම් තාමත් කොළඹ කුණු කඳු. අපි නොහිටියනම් අදටත් කොළොන්නාවේ ගම් වතුර. අපි නොහිටියනම් ලංකා විදුලි බල මණ්ඩලයට ඔහොමවත් පවතින්න පුළුවන් කම නැහැ තේ සංස්ථාවට. අපි නොහිටියනම් ඔය කොළඹ නගරයේ පැල්පත් වාසීන්ට ඔය ගෙවල් 20000ක් ණයබරෙන් තොරව ණය කරලා තිබුණ ණයබරෙන් තොරව ගොඩනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය සම්දානගත වෙද්දී කණ්ඩායම් එකතු වෙද්දී තමන්ගේ කඳවුර තර කරගනිද්දී චම්පි කරනවා හිටපු ඇමතුමා මේ උත්සාහ කරන්නේ එහෙමනම් තනියෙන් ගමනක් යන්නද? මෙහෙමයි. අපි අවස්ථාවාදී දේශපාලන සම්දාන වලට එකතු වෙන්නේ නැහැ යලි. මොකද අපිට හොඳ අත්දැකීමක් 2015 ලැබුණා. අපි නෝන කණ්ඩායමකට 2019 ලැබුණා. ඒ කියන්නේ කොහේ හරි තැනකින් ගිහිල්ලා മന്ത്രി කෙනෙක් වෙන්න කොහොම හරි ඇමති කෙනෙක් වෙන්න කාට හරි ඡන්ද කුට්ටියකට හේතු වෙන්න අපි අදහස් කරන්නේ නැහැ. මොකද අපේ වගකීමක් තියෙනවා දැන් අපි තාත්තලා පියවරු අපේ දරුවන්ට අනාගතයක් හදන්න. මේ වංචනික පිරිස්වල ක්‍රියාකාරීත්වය අපි හොඳට දන්නවා. ඔව්. ඒ කියන්නේ මේ ඔබතුමාගේ උත්සාහය 2024 ජනාධිපතිවරණයේ ද ඉලක්කය ආසන්න. අපි එහෙම ඉලක්කයක් නැහැ 2024ද මේ ජනවාරි මාසෙද ඊළඟ කාලෙද කියලා. හැබැයි කඳවුරු වලට හේතු වෙන්නේ නැත්තම් මේක හදන්න ඕනාවකුත් තියෙනවා නම් හැබැයි ඒක ඉලක්කයක වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඊළඟ ඕනම මැතිවරණය. මේ දෙසැම්බර් මාසේ එනවා මැතිවරණය. ඊළඟ දෙසැම්බරේද කියන ඕනම මැතිවරණයකට අපි මේ කඳවුර අපේ පැත්තෙන් අපි කඳවුර සූදානම් කරනවා. මේකට අපි එක්සත් කියන නම දාලා තියෙන්නේ.
සියලුම ජන කණ්ඩායම් ඒගොල්ලන්ගේ භාෂාව ආගම එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සමාජ තත්ත්වය නෙවෙයි ඕනම කෙනෙකුට එකමුතුව ඉන්න පුළුවන් කියන එකේ අපි මේකට ජන රජය කියලා දාලා තියෙන්නේ අපේ රාජ්‍ය අද පැහැරගෙන තියෙනවා දූෂිත පෞල් දේශපාලනය විසින් ඒකත් එක්ක ගැට ගැහිච්ච දූෂිත නිලධාරී කල්ලියක් විසින් ඒකත් එක්ක ගැට ගැහිච්ච ජාවාරංකාර ව්‍යාපාරික පන්තියක් විසින් අපේ රාජ්‍ය අපෙන් පැහැරගෙන තියෙනවා ඒ රාජ්‍ය නැවත ජනතාවට උරුම කර දෙන්න පෙරමුණ නමින් අපි අදහස් කළේ විවිධ මතවාද තියෙනා ඉන්න පුළුවන් නේද ඒ කියන්නේ මාක්ස්වාදී අදහස් හරිය එහෙම නැත්නම් ධනවාදී ලිබරල්වාදී අදහස් හරිය ජාතිකවාදී අදහස් හරිය කියලා අපි යෝජනා කරන ප්‍රායෝගිකවාදී වැඩපිළිවෙලට ඔවුන් එකඟ නම් එයා එක්ක පුළුල් පෙරමුණකට අපි ලෑස්ති මේක තනි මතවාදයකට යන ගමනක් නෙවෙයි ප්‍රායෝගිකත්වයේ මත යන ගමනක් ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලක් මත යන ගමනක් ඒක ඒකාතකට ගත්ත හැකි කියත හැකි අර යුද්ධයක් ජයග්‍රහණය කරන්න යනකොට අපි සියල්ල අමතක කරලා එක පෙරමුණකට එනවනේ අපේ ඔළුවල තියෙන මතවාද මේකත් යුද්ධයක් මේ රට ගලවා ගැනීමේ යුද්ධයක් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ ඒ නිසා තමයි අපි එක්සත් ජනරජ පෙරමුණ කියන නම පාවිච්චි කළේ 22 දවසක් ජනරජ දිනේ ඒකයි අපි එදාට මේක යොදාගත්තේ යොදාගෙන තියෙන්නේ ඔව් දැන් හැබැයි එහෙමනම් ඒ උත්සාහය ඊළඟ දෙසැම්බර් මාසේ වුණත් ඡන්දයක් එනවනම් ඒ ඡන්දෙට ඔබතුමාලා සූදානම් කියලා කිව්වනේ හැබැයි අපේ රටේ එහෙම දේශපාලනයේ ඉතා කෙටි කාලයකින් බලය ලබා ගන්න තරම් බහුතර ජන ප්‍රසාදයක් ලබා ගන්න තරම් දේශපාලන පක්ෂයකට හැකියාව ලැබිලා තියෙනවද මෙහෙමයි දැන් අද රටේ තත්ත්වය අතීතයත් එක්ක සංසන්දනය කරන්න බෑ රට බංකොලොත් වුණාට පස්සේ දේශපාලනයත් එහෙ පිටින්ම වෙනස් වෙලා තියෙන්නේ ඊළඟ ඡන්දෙන් පස්සේ තමයි ඒවා මේ අඳුන ගන්න වෙන්නේ ඉතින් ඒක නිසා මේ රටේ අතීතයේ ඔබ කියන එක ඇත්ත ඔය අපි කාලයක් ජාතික හෙළවුරුමේ දින 42ක් ඇතුළත හැදුවා හැබැයි අපිට ඡන්ද 550000යි ගන්න පුළුවන් නේ ඒක ඇත්ත හැබැයි අපි සමාජය වෙනස් කළා ඒ ඡන්ද 550000න් අපේ ස්වාමීන් වහන්සේලාට ලැබිච්ච ඒ වගේ ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2017 පිහිටෝලා 2020 වෙනකොට බලයට ආවා අවුරුදු 3ක් වගේ ඇතුළත. හැබැයි ඒක තිබිච්ච පක්ෂකින් මතුවෙච්ච එකක්. අලුත් එකක් නෙවෙයි ඒක. අලුත් එකක් කියන්න බෑ ඒකට. කෙසේ නමුත් ඇත්ත වශයෙන්ම මේ තියෙන තත්වයත් එක්ක දැන් රට බංකොලොත් රටේ ක්‍රමයේ බිඳ වැටිලා. මහජනය අතර ලොකු කලකිරීමක් තියෙන සමහරු හිතනවා ඇති. දැන් මේ අරගලයට වරෙව් වරෙව් කියලා සමහර අය ඔය ආරාධනා කළාට මිනිස්සු එන්නේ නැත්තේ. මිනිස්සු දන්නවා බෝඩ් ලෑලි අල්ලගත්ත පමණින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා. මිනිස්සු ඉන්නේ අර කතිරේ පිළිබඳ අයිතිය දෙනකම්. ඒ නිසා තමයි මේ කතිරේ පිළිබඳ අයිතිය ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්තයා එකතු වෙලා රටට නැති කළේ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන එතනින් ඉවරයි. එදා ඒ කතිරේට ඉඩ දුන්නා නම්. ඉතින් කතිරේ දවසට ජනතාව අනිවාර්යයෙන්ම වෙනසකට තීරණේ ගනී. මේ ළඟදී තායිලන්තෙත් ඒ වගේ සිදුවීමක් වුණා. ඒ කියන්නේ හමුදා පාලනයට රජතුමාගේ පාලනයට එරෙහිව නැගිට තරුණ පිරිසේ අරගලය නැවැත්තුවා මර්ධනය කළා විසුරුවා හැරියා ඒ අයගේ පාර්ලිමේන්තු නියෝජනය අහෝසි කළා හැබැයි නැවත ඔවුන්ට ජනවර්මත් දීලා තියෙනවා ජරටේ ජනතාව ඒ කියන්නේ ග්‍රීසිය බංකොලොත් වුණාම නව දේශපාලන පක්ෂය තමයි ආවේ පරණ දේශපාලන පක්ෂය වීසි වෙලා ගියා ලෙබනනිත් එහෙම වේගෙන ඉන්නවා අපිට පේනවා ඉතින් ඒ වගේ ලෝකේ පුරාම වෙන ප්‍රවණතාවයක් තමයි බංකොලොත් භාවයට පෙර තිබූ තත්වය එක්ක බංකොලොත් භාවයෙන් පසු තත්වය සංසන්දනය කරන්න බෑ ඒක අසාමාන්‍ය තත්වයක්. ඉතින් සරලවම කිව්වොත් ලංකාවේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක්වත් දූෂණයකට ගොදුරු වෙලා ගෙදෙට්ට මිනිස්සු ගිහිල්ලා උඹ ඵලයන් මේ මන්ත්‍රී දුරෙන් අස්වැයන් කියලා නැහැ නේ ලංකාවේ. එහෙම මිනිහෙක් අස්වැලත් නැහැ නේ ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. හැබැයි රටේ ජනාධිපති ගෙදර ගියානේ ගෙදෙට්ට ගිහිල්ලා ඵලයන් කිව්වම කාර්යාලයට ගිහිල්ලා ඵලයන් කිව්වම මේ කාර්යාලය අගුලගෙන ගියානේ රටින් පැනලා ගියානේ. තිරිකුණාමලේ කියලා හැංගිලා හිටියනේ අගමැති ගෙදෙට්ට පහ ගියාට පස්සේ මිනිස්සු ඉතින් ඒකින් දා මේ ලංකාවේ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. ඒ අසාමාන්‍ය තත්ත්වයට ගැළපෙන අසාමාන්‍ය විසඳුමක් ඕනේ. අර පැරණි සම්ප්‍රදායික ඡන්ද කුට්ටි කට්ටියකින් ඒක බලාපොරොත්තු වෙන්න බෑ. අන්න ඒකයි අපි මේ විසඳුම ඉදිරිපත් කරන්නේ. මේක විසඳුම ඉදිරිපත් කරන්නේ මේ අපේ වගේ වැඩිහිටි පිරිසකගේ කාරණයකටම නෙවෙයි ඇත්තටම. වැඩිහිටි අධ්‍යක්ෂීම් සහිත පිරිසක් අවශ්‍යයි. වැඩිමනත්ම අවශ්‍යතාවය තියෙන්නේ පෞල් බලයයි දූෂිත සල්ලි විසින් නැති කරලා දාලා තියෙන අනාගතේ නැති කරලා දාලා තියෙන අපේ දරුවන්ට දේශපාලන වේදිකාවක් ඕනේ. ඔවුන්ට මේ විසෙඩ් පරපුරට මේ රට බාර දෙන්න ඕනේ අපි. අන්න ඒක සඳහා කරන වේදිකාව තමයි එකාර්ථයකින් මේ පෙරමුණ. එතකොට 22 වෙනිදා ඉඳලා සක්‍රීයව ක්‍රියාත්මක කළේ වැඩි ඉස්සරහට මේ 43 වෙනි සේනාංකයමයි එක්සත් ජනරාල ප්‍රමුඛයනේ 43 වෙනි සේනාංකේ නෙවෙයි 23 වෙනි සේනාංකේ කියන්නේ දේශපාලන නොවන ව්‍යාපාරයක් ඒක වෙනම ඔව් ඒක රාජ්‍ය සේවකයෝත් හිටියා ඒක දේශපාලන නොවන ඒකේ කැමැතියට අපි එකතු වෙන්න කියලා තියෙනවා
ඒවගේ වෙනත් දේශපාලන පක්ෂෝල ඇත්තයි. ඉදිරි කාලෙදී ඇත්තරම ඔය වෙනත් දේශපාලන පක්ෂෝලය අපිත එකෙක් අහුවෙයි. මොකද හැම දේශපාලන පක්ෂකම ඉන්න අවංකමින් සුයි 225ම හොරු කියන එක මන්නම් කොහොමවත් පිළිගන්නේ. ඒක ඉන්නවා ඉතාමත්ම හොඳ පිරිසක්, රටට වැඩ කරන්න ඕන පිරිසක්, සුළු පිරිසක් වෙන්න ඇති. ඒ පිරිස එකට එකතු කර ගැනීම තමයි අපේ පරමාර්ථය. ඒ කියන්නේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයෙක් විදිහට ඉන්නේ ඔබතුමා විතරයි. ඔව්. ඉදිරියේදී තව කණ්ඩායම් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කරන පිරිස එක්ක අහුවෙයි. එහෙම එකතු වෙලා ඒ වැඩ පිළිවෙල ඉස්සරහට අරගෙන යන්න. කියන්නේ ඉතා කෙටි කාලයකදී දැන් මේ ඇත්තරම සඳාන ගොඩනගයි එක් එක් කඳවුරුත් එක්ක ඉස්සරහටයි. ඒ කඳවුර ඇතුලේ බලය ශක්තිමත් කරගන්න පුංචි පුංචි දේශපාලන පක්ෂ පිහිටව ගන්නවා කියලා අපි දැකලා තියෙනවානේ. එහෙම එකක් නෙමෙයි. තනියෙන් ඔබතුමා තනියෙන් කතාවක් නැහැ. මේක තමයි අපේ පරපුර. අනික් දේශපාලන පක්ෂවල ඉන්නේ පුජ්ජලික පරපුරු. ඒවයේ තීරණ ගන්නේ තමන්ගේ ගෙදර කුස්සිය, එහෙම නැත්නම් කෑම මේස, එහෙම නැත්නම් නිදන කාමරේ තීරණ ගන්න ඔය හුඟක් දේශපාලන පක්ෂවල. ඒ එවැනි එකක් නෙවෙයි මේක. ඒ වගේම සමහර දේශපාලන පක්ෂ තියෙනවා පිටින් ඒගොල්ලෝ එක විදිහකට වැඩ කරනවා. ඒගොල්ලන්ගේ අභ්‍යන්තර පක්ෂ තියෙනවා. හැඟවුණු න්‍යාය පත්‍ර තියෙනවා. මේ හැම එකන්නේ මේක විවෘත මහජන ක්‍රියාකාරීත්වය. අලුත් වැඩක්. අතීත දේශපාලන කතා දැන් වලංගු නැහැ. අපි බංකොලොත් වෙලා ඉන්න වෙලාවක ජනතාව තීරණ ගන්න විදිහ, තීන්දු කරන විදිහ වෙනස් ඒ වගේ අවස්ථාවක කියලා ඔබතුමා සඳහන් කරානේ. චම්පිකරණක මැතිතුමා අපි දන්නවා ජනතාව මේ මොහොතේ දැනෙන දේත් එක්ක හරිම සංවේදී. ප්‍රශ්න ටිකට උත්තර හම්බ වුණාට පස්සේ ජනතාව හිතන වටවැඩිය ටග්ගාලා ටිකක් වෙනස් වෙනවා. වර්තමාන ජනාධිපතිතුමත් දැන් යම් පිළියම් ටිකක් යොදමින් යනවා. දැන් ඔය ගිය සතියන්තේ කොළඹ ආරක්ෂාව තර කරන්න ගත්ත උත්සාහය පිළිබඳව කතා කරද්දී නේද ඉස්සරගෙන ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටු උඩ වාඩි වෙනකම් බලන් ඉඳද්දි දැන් ගේට්ටුවෙන් එළියට එන්න කලින් වටපිට හැදුවද කියලා කතාබහකුත් තියෙනවානේ. ඒක එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන්න පුළුවන්, යම් යම් ආර්ථික කාරණා වෙන්න පුළුවන්, දේශපාලන අධ්‍යක්ෂකම පාවිච්චි කරලා ටිකක් යම් සමතයකට ගන්න යන උත්සාහයක් පේන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ දැන් තියෙන අභිලාෂන් ජනතාවගේ වෙනස් වෙන්නත් පුළුවන් ඉස්සරහට යද්දි. ඔව්. එතුමා සාර්ථක වුණොත් ඔව් ඔබ කියන විදිහට ඔහුට ඒකේ දේශපාලන පළ විපාක ලැබෙන ඉඩ තියෙනවා. හැබැයි මේ එතුමා මොකුත් මැජික් එකක් කරලා නැහැ. ඔය ගෝඨාභය රාජපක්ෂටත් ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ වැඩ කරන්න තිබුණා උකුණු හිසකවත් මොලයක් තිබුණා නම් උද්දච්ච නොවි කල්පනා කළා නම් අර හමුදා නිලධාරියෙක්ගේ මානසිකත්වයෙන් යුතුව සිවිල් රටක් පාලනය කරන්න ගිය උද්දච්චභාවය තමයි ඔහුට වෙච්ච හානිය. ඒ වගේ ඔහුගේ නූගත්කමට අර ආචාර්ය ජයසුන්දර වගේ මේ රට මේ අමාරුවට පත් කිරීම සඳහා කටයුතු කරපු මම නම් කියන්නේ සුදු පරපටි අපරාධකාරයෝ රැලක් අජිත් කබ්‍රාල් වගේ අයගේ ඒ ක්‍රියාවලිය නිසා තමයි ඒක වුනේ. තද වර්තමාන මහ බැංකු අධිපතිවරයා, වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, වර්තමාන ජනාධිපති ලේකම් ඒ ජාතියේ සුදු කරපටි අපරාධකාරයෝ නෙවෙයි. එවැනි පිරිසක් හිටියා නම් ගෝඨාභය රාජපක්ෂටත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු දේ කරන්න පුළුවන්. මේක උදාහරණයකින් කිව්වොත් ලක්මෑනියන්ට ගෝඨාභය රාජපක්ෂ පිහියෙන් යන්න හදවතට ලේ ගලන්න පටන් ගත්තා. කලබලයට පත්වෙච්ච ජනතාව පිහියගත් පුජ්‍යලයා පසුපස හඹා ගිහිල්ලා ඔහුව මුහුදට දැම්මා. තුවාලේ ලේ ගලනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්ලාස්ටරයක් අලෝලා තියෙනවා. දැන් ලේ ගලන එක පේන්නේ නැහැ. පාරේ පෝලින් නැහැ. 24 පෑම විදුලි බලය තියෙනවා. ගොවියන්ට පෝර ලැබෙනවා. දරුවෝ පාසල් යනවා. ඔව් ප්‍රශ්නයක් මතුවාම ආරක්ෂක හමුදා සීරුවෙන් තියෙනවා. ගෝඨාභයත් ආරක්ෂක හමුදා සීරුවෙන් නොතිබ්බා නෙවෙයි. කරන්න තියෙන හැම දෙයක්ම කළා. ඇඳිරි නීති දැම්මා, හදිසි නීති දැම්මා, 6000ක් හිරේ දැම්මා, වෙඩි තිබ්බා, මිනිස්සු මැරුවා, පෝලිං වල මිනිස්සු මලා, ගෑස් ටැංකි විපුරලා මිනිස්සු මලා, ජාව අරංකාරෝ සල්ලි හෙව්වා, මහමුහුද විනාශ කළා එක්ස්ප්‍රස් පර් ඩයමන්ඩ් එකෙන්, පොළොව විනාශ කළා පෝරණොදි. කරන්න තියෙන හැම අපරාධයක්ම කළා. රොබර්ට් බවුන්ඩ්‍රි ගහ ජෙරනි මොහොද අසවේදු කළාට පස්සේ ලොකුම විනාශය රටට කළා. හැබැයි මතක තියාගන්න මේ ඇතුලේ තුවාලේ තියෙනවා. ඒ තුවාලේ කුණු වෙමින් තියෙන්නේ. ඕජස් ගලන්න ඉඩ තියෙනවා මේ ප්ලාස්ටරෙන් එළියට. කවදද ඒක වෙන්නේ? වැඩිකල් නොගොස් වෙනවා. කවදද? ලබන සැප්තැම්බරේදී. රනිල් වික්‍රමසිංහ මහත්මයාට වෙනවා IMF එකේ පළවෙනි රිවියූ එකට, එහෙම නැත්නම් පළවෙනි පසු විපරමට මුහුණ දෙන්න ලබන සැප්තැම්බරේදී. ඒකේ තියෙන බලගතුම එක තමයි අනික් ප්‍රතිසංස්කරණ නෙවෙයි, ඔය තෙල් මිල ඉහළ යෑම, විදුලි බිල ඉහළ යෑම වගේ නෙවෙයි,
බලගතුමක තමයි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන සැලසුම් එලි කරන්න ඕනේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන සැලසුම් එලිදරව් කරන්න ඕනේ. IMF එක විසින් මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන ණය ක්‍රියාදාමය. එහෙම නැත්නම් අපි කියනවා debt sustainability criteria එක. ඒ තිරසර භාවය ඇති කර ගැනීම සඳහා වෙච්ච ක්‍රියාවලිය එලි දක්වන්න ඕනේ. ඒක පැහැදිලිව අර ලියවිල්ලේ කියලා තියෙනවා අසුවල් දේවල් වෙන්න ඕන කියලා. අපේ රාජ්‍ය මූල්‍ය පද්ධතියේ එහෙම නැත්නම් පොදුවේ මූල්‍ය ශාස්ත්‍රයේ ආර්ථිකයේ. දැන් මේක පහසු වැඩක් නෙවෙයි. මොකද සමහර රටවල් දැනටමත් කියනවා මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබඳ කාරණේදී අපේ ණය කපනවා නම් අර බහුපාර්ශවීය අය එහෙම නැත්නම් කොටිමකෝ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ලංකා ඩීල් තියන ණයත් කපන්න ඕනේ කියලා. ඒක එහෙම වෙන්න නැහැ වර්තමාන තත්ත්වය අනුව. මොකද වර්තමාන ලෝකයේ පවතින මූල්‍ය ක්‍රියාදාමය එහෙම නැත්නම් ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ආකිටෙක්චර් එක මේ ඉදිරියේ පසුගිය අවුරුදු 70ක කාලය තුලම බ්‍රිටන්වුඩ් සම්මුතියෙන් පස්සේ රටවල් ණය ප්‍රතිව්‍යුහගත කළේ කරද්දී ලෝක බැංකුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආපහු ගෙව්වා. එතකොට අපි ඒවා නොගෙවා ඉන්න තීරණයක් ගන්නවා කියන්නේ විප්ලවීය ක්‍රියාවලිය. ඒතර අපි ඒක කරන්නවා අපි ඒක ණය නොගෙවා ඉන්නවා නම් ඒක වෙනස් තත්ත්වයක්. අපි ඒවා ගෙවනවා නම් අර රටවල් කියනවා අපේ ණයත් කපන්න බෑ කියලා. එහෙම වුණොත් විදේශීය ණය ආපසු ගෙවීම කියන එක මහ විහිළුවක් වෙනවා. ඒක වුණා සුරිනාම් රාජ්‍යයට. ඒකයි සුරිනාම් පොඩි රටක්. නමුත් ඒක එහෙම වුණා. ඊළඟට දේශීය ණය. කවුද මේ දේශීය ණය? භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බැඳුම් කර මේ දැනුත් බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් දාලා තියෙනවා. ගිය සතියේ දාපු භාණ්ඩාගාර බිල්පත් වලට 126ක පොලියක් ආවා. ආණ්ඩුව අනුමත කරගත්ත බිලියන 1000ක්. මම එතන චුට්ටක් නැවතිලා යනවා නම් දැන් අදනේ ඔය භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය කෝටි 18000ක් පිළිබඳව කතා කළේ. අපි දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යෝජනා කරලා තියෙනවා. මෙතන EPF ETF එකට බලපෑම, දේශීය බැංකු පද්ධතියට බලපෑම ගැන කතා කරනවා. ඒතකොට ඒවට හානියක් වෙන්න දෙන්නෙත් නැහැ කියලා මහ බැංකු අධිපතිවරයා කියලා තියෙනවා. කලින් මහ බැංකු අධිපතිවරයා මුදල් අච්චු ගහන්න ගත්තු තීරණේ පිළිබඳව විවේචනයකුත් තියෙනවා. ඒක විවේචනය කරලා තියෙනවා. හැබැයි අද කෝටි 18000ක බණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිදහස් කරනවා. නෑ ඒක ඇත්තටම දැන් මේ පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමත කරගත්තනේ මේ බිලියන 1000ක්. ඔව්. හරි. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් බිලියන 1000ක් අනුමත කරගත්තා. හරි. එතකොට ඒ බිලියන 1000 නෝ ට්‍රිලියනය බණ්ඩාගාර බිල්පත් හරහා කරනවා කියලාම නෑ. දැන් ඔය බණ්ඩාගාර බිල්පත් අලෙවි උන් නැත්තම් සල්ලි අච්චු ගන්න වෙනවා. ඔව්. ඒ වගේම ඒ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුව බොහොම පැහැදිලිව කියලා තියෙනවා විදේශවලින් බලාපොරොත්තු වෙච්ච සල්ලි ලැබුණෙත් නැහැ, දේශීය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවලින් ආවෙත් නැහැ කියලා නොකියා කියනවා අච්චු ගහන්න වෙනවා කියලා. අච්චු ගහීම නිසානේ මේ උද්දමනය ඇති උනේ. දැන් අච්චු නොගහන්න තීරණයක ඉන්නෙත්. ඔව්. දැන් ඒ වගේම වැදගත්ම දේ විපක්ෂ නායකතුමාගේ ඉල්ලීමකට කියලා මේ මහ බැංකු පනත ගේන එක නැවැත්තුවා. හැබැයි මහ බැංකු පනත අනුමත කළා නම් මේ විදිහට සල්ලි අච්චු ගහන්න බෑ. ඇයි? ඒ නව බැංකු පනතෙන් බැංකුව ස්වාධීන වෙනවා. ඒ අනුව සල්ලි අච්චු ගහන්න බැරි වෙනවා. හරි. ඒ අනුව මේ තත්ත්වය මොකද්ද චම්පේ කරණෝග මැතිතුමා? ඔය බැංකුව ස්වාධීන වුණාට පාර්ලිමේන්තුවක් කියන තැනින් නිදහස් වෙන්නේ නැහැ කියලාත් කතා කරන්නේ මම. නෑ, මෙහෙමයි. පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරනවා විතරයි. තාම ඒ ගැන විධිමත් වශයෙන් තාම ප්‍රකාශයටපත් කළ තියෙනවා ඒ නඩු තීන්දුව. පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරන විතරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ මූල්‍ය ක්‍රියාවලියට තියෙන ඒ බැඳියාවෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ දැන් මහ බැංකුව රජයේ ණය කළමනාකරණය කරනවා. ඒ වගේම EPF ETF එක කළමනාකරණය කරනවා. ඒ වගකීමල ඒගොල්ලෝ නිදහස් වෙනවා. ඊට පස්සේ ඉතින් රාජ්‍ය මූල්‍යයට ඒගොල්ලන්ගේ බලපෑමක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ රටේ මූල්‍ය. මෙතන වචන තුනක් තියෙනවානේ. ඒ කියන්නේ පිස්කල් කියලා කියනවා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය, ආණ්ඩුවේ මූල්‍ය. ඒක තමයි පාර්ලිමේන්තුව පාලනය කරන්නේ. ඊළඟට පොදු මූල්‍ය, එහෙම නැත්නම් මොනිටරි පොලිසි එක. ඒක තමයි මහ බැංකුව කරන්නේ. ඒ කියන්නේ පොලී අනුපාත, විනිමය අනුපාත වගේ ඒවා. ඊට අමතරව පොදුවේ තියෙනවානේ ෆයිනෑන්ස් කියලා එක. මොනිටරි, පිස්කල්, ෆයිනෑන්ස් මේ වචන තුනට තියෙනවා තේරුම් තුනක්. ඒක පිස්කල් කියන එක තමයි පාර්ලිමේන්තුව පාලනය කරන එක 148 49 වගන්ති වලින්. ඒතර මේ මොනිටරි පොලිසි එකට පිටින් ගිහිල්ලා මහ බැංකුව මේ පිස්කල් එකට අත දාලා තිබුණා. කොහොමද? අර ණය EPF ETF කළමනාකරණයේ විසින්. ඒතර දැන් ඒකෙන් ඒගොල්ලෝ නිදහස් වෙනවා. ඒකේ ඒ අයිතිය වෙන ආයතනයකට යනවා. මහ බැංකුව නිදහස්. ඔව්. ඒ අනුව ඔය පනත අනුමත වුණා නම් එදා පාර්ලිමේන්තුවේ මේගොල්ලන්ට ඔය සල්ලි අච්චු ගහන්නවත්
ඔය බිල්පත් නිකුත් කරන්නවත් බෑ. ඒ කියන්නේ මහ බැංකු පනත ඒ මොහොතේ නවත්ත ගත්ත එක වැරද්දක් කියලා. නෑ නෑ ඒ කපටිකම අක්කල ඒකයි මම මේ කියන්නේ. කපටිකම කර ආණ්ඩුවද විපක්ෂයේ ආණ්ඩුව. විපක්ෂයෙන් ප්‍රයෝජනට ගත්තා. විපක්ෂයෙන් ප්‍රයෝජනට අරගෙන ආණ්ඩුව ගේම ගැහුවා. ඒවටයි ගේම ගහනවා කියන්නේ. ඉතින් ඕක මම පාර්ලිමේන්තුවේ කිව්වා. මේ කරන්නේ මේ විපක්ෂයේ ඉල්ලීමට මේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉටු කරනවා නෙවෙයි. මේ කරන්නේ ගේමක් ගහනවා. ඇත්තටම අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ගේමක් ගහන්නේ ආණ්ඩුවනේ එක දැම්මේ. මම කපන්න. නෑ ආණ්ඩුව දැම්මට ආණ්ඩුවට පස්සේ තේරුණානේ මේ සල්ලි එක්ක අවුෙන්නේ නෑ මේ පණත ගෙනල්ලා හරියන්නේ නෑ කියලා. දැන් ඔය ත්‍රස්ත පණතට වුණෙත් ඒකනේ. ඉතින් ඒ වගේ මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහගෙන යන්නේ මොකද්ද මේ පාර? මේ තමයි ගෝඨාභය රාජපක්ෂයි කබ්‍රල් මහත්තයා ගිය පාර. දැන් සැප්තැම්බර් වලට කලින් එහෙනම් ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් රටේ මූල්‍ය කළමනාකරණයක් කරන්න IMF එකත් එක්ක පොරොන්දු වෙලානේ තියෙන්නේ. ඔව්. එතන අර ඔබතුමා කිව්වාගේ 2028 වෙනකන් තිත්ත බෙහෙතෙන් උත්තර ගන්න එනවා කියලා. ඒ තිත්ත බෙහෙත බීලානේ ඉන්නේ. ඔව්. ඒතොර ඒ තිත්ත බෙහෙතට පිටයිනේ සල්ලි අච්චු ගහන එක. ඒතොර මේ එක තමයි. ඒක තමයි. දැනට අච්චු ගැහුවේ නැහැ තාම. අදත් ඔය භාණ්ඩාගාර පිටපත් දාලා තියෙන වෙළඳ පොලෙන් මිලදී ගන්න. ඒ අතරේ අච්චු නොගැහුවත් නෙවෙයි. අච්චු ගැහුවා. හරි එහෙම අච්චු ගහන්නත් වෙනවනේ. දැන් ලෝක බැංකුවෙන් අපිට මිලියන් 200ක් දෙනවා කියලා ඩොලර් මිලියන්. ඒකට අනුරූපී ධනයක් අච්චු ගහන්න වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. නමුත් මේක එහෙම ගන්න නෙවෙයි. එදිනෙදා බිල්පත් පීවීම සඳහා කරන වැඩක්. කෙසේ වෙතත් ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග ඇතිවෙච්ච එකඟතාවයේ උල්ලංඝනය කිරීමක් තමයි ඔය කැබිනට් පත්‍රිකාව හා ඔය පාර්ලිමේන්තුවේ අනුමත කරගත්ත කෝටි මේ මේ කියන්නේ බිලියන 1000 එහෙම නැත්නම් කෝටි ලක්ෂය සම්බන්ධයෙන් කරේ. ඒ වගේම එහෙමනම් ආණ්ඩුවට සිද්ධ වෙනවා සැප්තැම්බර් මාසේ ඉලක්කෙනුත් යන්නේ. එහෙම වුණොත් මුල් අරමුදල තීරණය කරන්න ඕනේ ලංකාවත් එක්ක ඉන්නවද නැද්ද කියලා. ඉතින් ඒක එක වෙනම ප්‍රශ්නයක්. හරි. ඉතින් කෙසේ වෙනමුත් සැප්තැම්බර් වල මේකත් මේවත් ජාම් බේරගෙන ගියත් සැප්තැම්බර් ඔබ කිව්වා වගේ දේශීය ණය තියෙනවා බිලියන 13000ක් ට්‍රිලියන 13කට අධික ප්‍රමාණයක්. ඒක තියෙනවා කොටස් දෙකක්. භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර. භාණ්ඩාගාර බිල්පත්වල තියෙනවා බිලියන 4000කට අධික ප්‍රමාණයක්. සහ ආව තියෙනවා මහ බැංකුව විසින් ආණ්ඩුවට විටින් විට දීපු ණය. මේ ඔක්කොම එකව කළාම මහ බැංකුව ආණ්ඩුවට දීපු ණය ප්‍රමාණය බිලියන 3000ක්. ඊළඟට විශාල ප්‍රමාණයක් තියෙන්නේ බැංකු වලින්, ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන්, බලහත්කාරයෙන්, පුජ්‍යලික බැංකු වලින් ආණ්ඩුව ගත්ත ණය. ඒවා තියෙනවා බිලියන 4500කට ආසන්න ප්‍රමාණයක්. ඊට අමතරව තියෙනවා EPF ETF අරමුදලින් ගත්ත ණය. ඒවා මේ රටේ වැඩ කරන ජනතාව, අහිංසක තේදළු කඩන කාන්තාව, ඇඟලුම් කම්හල්වල ඉන්න කාන්තාව, විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු, මහ බැංකුවෙත් ඉන්න අය, මේ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ, පුජ්‍යලිකාංශයේ සේවකෝ, මේගොල්ලන්ගේ අරමුදල්, මේකෝ ජීවිත කාලෙටම හදාගත්ත මේ අරමුදල්, මේ අරමුදල් වලින් බිලියන 4000ක් පාරවල් හදන්නයි, පාරවල් වල ගස් හිටවන්නයි, නගර ලස්සන කරන්නයි, කොළඹ අලංකාරණය කරන්නයි යොදාගෙන තියෙනවා. ඒ කොච්චර ප්‍රමාණයක් දූෂණයට වැවුණාද කියන එක වෙනම ප්‍රශ්නයක්. දැන් එදා අපි අප්‍රේල් 12 මොකද කළේ? ගිය අවුරුද්දේ විදේශ ණය අපි ගෙවන්නේ නැහැ කියලා අපි ඩිෆෝල්ට් කළා. දැන් මොකද්ද මේ සැප්තැම්බර් මාසේ කරන්න යන්නේ? අපි දේශීය ණය ගෙවන්නෙත් නැහැ කියලා ඩිෆෝල්ට් කරන්න යන්නේ. ඒක කොහෙන්ද යන්නේ? ඒක මහ බැංකුවෙන්ද යන්නේ? ඒක යන්නේ අර්ථසාධක අරමුදලින්ද? ඒක යන්නේ බැංකු පද්ධතියෙන්ද? හැබැයි මහ බැංකුව කිව්වා ඒ කණ්ඩායම් වලට හානියක් නොවන විදිහට වැඩේ කරනවා කියලා. කලින් කිව්වනේ කොහොමවත් කරන්නේ නැහැ කියලා. මුලදී. ඔව්. මුලදී මේ මූල්‍ය අරමුදලත් එක්ක ගිය අවුරුද්දේ ඔය සැප්තැම්බර් මාසේ කිව්සු මාසයන් ගලාට පස්සේ මහ බැංකුව කියන්නේ දේශීය ණය කොහොමවත් කරන්නේ නැහැ. මොකද දැනටමත් උද්ධමනයේ විසින් දේශීය ණයවල වටිනාකම භාගයට භාගයක් අඩු කරලා කියලා. ඒ නිසා අපි කොහොමවත් කරන්නේ නැහැ කියලා මේක තවදුරටත්. පස්සේ ඔය කිව්වනේ හිමිහිට ස්වේච්ඡාවෙන් කරන්න කියලා. ස්වේච්ඡාවෙන් කවුද අනේ ණය කපන්නේ ඉදිරිපත් වෙන්නේ? ඉතින් එහෙම කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් මහ බැංකුවට පමණයි. වෙන අයට බෑ. මහ බැංකුවට පුළුවන් තමන්ගේ බිලියන 4000 අතරින්. ඒතකොට මහ බැංකුවට මොකද වෙන්නේ කියලා ඒක ඒ මම දන්නේ නැහැ ඒකේ ඒගොල්ලෝ තක්සේරු කරලා තියෙනවද කියලා ඒ වගේ දෙයකින් ඇති වෙන ප්‍රතිඵලය මොකද්ද කියලා. කෙසේ නමුත් මේවා මේ පහසු කාරණා නෙවෙයි. මේවෙන් ඇති වෙන්න පුළුවන් භයානක ප්‍රතිඵල තියෙනවා. ලෙබනන් වල මේ කටයුත්ත කරන්න ගිහිල්ලා මිනිස්සු බැංකු ශාඛා ඉස්සරහා උද්ඝෝෂණය කරන්න ගියා. මිනිස්සු බැංකු ශාඛාවල කලමනාකාරව තුවක්කු පෙන්වලා අත්අඩංගුවට ගත්තා. තමන්ගේ සල්ලි ඉල්ලලා පෙළපාලි ගියා. භයානක ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා මම කියන්නේ මේක පරිස්සමෙන් නොකොලොත් මේක අපි කලින් ලොකුවට කියන්නේ කියන ඇත්තන් කියයි අපි මේවා කියපු හින්දා ඔන්න බැංකු පද්ධතිය කඩාවැටුණා කියලා. නමුත් දැන් හැමෝම කියලා තිනවා මහ බැංකු අධිපතිතුමත් කියලා තිනවා මෙහෙම කරන්න යනවා කියලා. මේක හරියට නොකොලොත් ඔය පෙට්‍රල් ෂෙඩ් ඉස්සරහා වෙච්චදී, ගෑස් ස්ථාන ඉස්සරහා වෙච්චදී, බැංකු ශාඛා ඉස්සරහා, ATM මැෂින් ඉස්සරහා වෙයි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ වෙලාවේ අර යම් සහනයක් දැනුණට සැප්තැම්බර් වලින් පස්සේ
ඒ බව ඒ සහනය ජනතාවට විඳින්න බැරි බැරි වෙනවා කියලා මේ තත්ත්වය ඇතුළේ. ඔව් දැන් ඉස්සරහට තවත් සහන එනවා. ඔව්. මොකද තව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන් 200ක් ආසියානු සංගමන බැංකුවෙන් එහෙම එනවා. ඒදි රුපියල තව ශක්තිමත් වෙනවා. තව අඩුවේ සමහර 300ට වෙයි. ඒ වගේම තව දුගී දුප්පත් ජනතාවට විශාල සහන පැකේජයක් ඉදිරිපත් වෙනවා ජූලි 1 වෙනිදා. දුප්පත්ම පවුල් ලක්ෂ 20කට විතර. තව සහන එනවා. තව චූන් එක වැඩි වෙයි. ඊට පස්සේ ඔය ටිකක් තහනම් කරපු භාණ්ඩ විශාල ප්‍රමාණයක් ලිහිල් කරන්න තීරණය කළා තියෙනවා. ඇපල් මුද්දරප් පලන් යෝගට් හැම් බේකන් ගේනේ වල නැත්තුවන්නේ. ඒවා දැන් ගේන්න තීරණය කළා තියෙනවා. නැවතවත් තව ලොකු බදු පනෝල. ඒතොර ආයි පොඩ්ඩක් චූන් එකේයි දැන් ඔන්න තවත් ඔබ කිව්වා වගේ දැන් තවත් සතුරු සාමීචයේ යෙදෙයි. හැබැයි තුවාලේ ඇතුලෙන් පැසවනවා. අර ප්ලාස්ටරේ කඩාගෙන මේ පාරේ ඉන්නේ ලේ නෙවෙයි හැරව. යම් අනුමානයක් තියෙනවද එහෙමනම් ඊළඟ ජනාධිපතිවරණය හෝ මැතිවරණය තියෙන දවස ගැන? ඒ කියන්නේ දේශපාලන හැසිරීම එක්ක ඔබතුමාලට යම් අනුමාන කිරීමකුත් පුරෝකථනයකුත් කරන්න පුළුවන්. මේමයි. ජනාධිපතිතුමා සමත් වුණොත් ඔහුගේ මේ පොදු ජන පෙරමුණු ආණ්ඩුව මේ කඩුල්ල පනින්න. මේ කඩුල්ල පනින්න බැරි නෑ. මේ දේශීය නායකත්වය ගත කරන්නේ මේක පනින්න බැරි එකක් නෙවෙයි. ලෝක රටවල් පැනලා තියෙනවා මේ කඩුල්ල. මේක හරියට ගිනි ගන්නා ගුවන් යානයක් ලෑන්ඩ් කරනවා වගේ වැඩක්. හරියට ගිහින් නැතුව වටේ කැරක් කැරක හිටියොත් අහසෙදිම පුපුරන්න පුළුවන්. හරි. ඒ වගේම බිමට බෑවට පස්සෙත් බාගන්න හරියට බැරි වුණොත් බිම ක්‍රෑෂ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිම හරියට බාගෙන ගින්න නිවා ගන්න බැරි වෙන්න පුළුවන්. බිමත් හරියට බාගෙන නියම කාලෙදි ගින්නත් නිවා ගන්න පුළුවන් වුණොත් තමයි ඇතුලේ ජනතාව ආරක්ෂිත වෙන්නේ. ඒක කරන්න බැරිම වැඩක් නෙවෙයි. කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ කඩුල්ල ජනාධිපතිතුමා පැන්නොත් එතුමා ඉක්මන් මැතිවරණයකට යයි. ඇයි අපි එතකොට එතුමට මේක බාර දීලා ඉන්නේ කියලා? රට අපේනේ. මේක ගිනි ගන්නවා නම් ඔව් මේක ගින්න يعني පුපුරන්න කලින් මේක බාගන්න එපා, ලෑන්ඩ් කරගන්න එපා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම මේ විශ්ලේෂණයකදී කියලා තියෙනවා ලබන අවුරුද්දේ, ලබන දින මේ 2023 රටේ ආර්ථිකය 3%කින් හැකිලෙනවා කියලා. 1%කමාරකින් මේක ප්‍රසාරණය වෙනවා 2024 කියලා. ඒත් 1.5%. එතකොට මේ වගේ තත්වයක් ඇතුලේ අපි හැමෝම එකතු වෙලා මේ තත්වය තියාගන්න ගොඩනගා ගන්න නෙවෙයිද චම්පේ කරණුගේ මැත්තම උත්සාහ? ඔබතුමාලට දේශපාලන අධ්‍යක්ෂකම් තියෙනවා. ඇත්ත ඇත්ත. අපි ඒ ගැන යෝජනාවක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළානේ. අපි කිව්වා ගිය අවුරුද්දේ මේතුමා අගමැති වුණාම ඇත්තටම එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි මේ ජූනි මාසේ විතර මේතුමා අගමැති වුණාම අපි ඉදිරිපත් කළා යෝජනාව. කරුණු හතරක් අපි කිව්වා. එකක් ඉදිරි කාලෙට. ඒ කියන්නේ ඒ වෙනකොට අවුරුදු දෙකහමාරක පමණ කාලෙට පාර්ලිමේන්තුවේ සියලුම පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන සුළු උත්තර සභාවක් පිහිටවන්න. ඊළඟට ඒ උත්තර සභාව සාකච්ඡා කළා ඉදිරි අවුරුදු දෙකහමාර ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණය දක්වා 2024 නොවැම්බර් මාසේ ගෙන යන ආර්ථික දේශපාලනික වැඩපිළිවෙල තීරණය කරන්න. පළාත් පාලන ඡන්දය තියෙනවද? පළාත් සභා ඡන්දය තියෙනවද? ජනාධිපති ඡන්දය කියන්නේ කවදද? අපි තීරණය කරමු. ඊළඟට වැදගත්ම දේ කෙටි ආර්ථික වැඩපිළිවෙල තීරණය කරමු. මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙන්නේ මොන වටද? මොන වගේ ප්‍රතිසංස්කරණද රාජ්‍යංශේ කරන්නේ? අපි එකඟ වෙමු. ඊළඟට ඒ එකඟතා ලියවිල්ල ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා කුඩා ශක්තිමත් වැඩ කරන්න පුළුවන් අයගේ කැබිනට් මණ්ඩලයක් පත් කරගමු. ඊළඟට රටේ ඉතාමත්ම වැදගත් අමත් ආයතන තියෙනවා. රටේ තියෙන ඒ ශ්‍රේණියේ රාජ්‍ය ආයතන 52. ඊට අමතරව අපි කවුරුත් දන්නවා ඉතින් මේ අර්බුදයට මූණ පාලා තියෙන ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා විදුලි බල මණ්ඩලය, කන්තේ නීතිගත සංස්ථාව, ජල ප්‍රවාහන මණ්ඩලය, ඖෂධ නීතිගත සංස්ථාව, පෝර සංස්ථාව මේ වගේ ඒ වගේම මේ ප්‍රවාහන ශේෂ්ඨ මේ වගේ වැදගත්ම ආයතන ගණනාවක් තියෙන මෙතන. ඒවට මේ දේශපාලන පත්වීම් නවත්තලා අපි වෘත්තීය මට්ටමේ පත්වීම් කරණය කරමු. දැන් ඒක අර IMF ලියවිල්ලෙත් තියෙනවා. ඔය කවදාකවත් IMF ලියවිල්ල ඔය ඇතැම් දේවල් කියන නිසා මේක කියන්නේ නැහැ. මේක තියෙන IMF ලියවිල්ල. ආයතන 52ටම වෘත්තීය මට්ටමේ පිරිස පත් කරන මේ පත්කිරීම් ක්‍රියාදාමයක්. එහෙම නැත්නම් මේ ක්‍රයිටේරියා එකක් අනුල දෙන්න කියලා. ඒ වගේම මේ ප්‍රසම්පාදනයේ විවෘත කරමු. තෙල්, ගල්ලඟුරු, එහෙම නැත්නම් බෙහෙත් පොහොර ගෙන්නන ක්‍රියාවලිය විවෘත කරමු. ඒක පේන්න කරමු. ඒකත් තියෙනවා IMF ලියවිල්ල. අපිට පේන්නේ හැමදාම චෝදනා නැගෙනවා තෙල් වලින් මෙහෙම වුණා, ගල්ලඟුරු වලින් මෙහෙම වුණා, බාල බෙහෙත් ගෙනාවා, පොහොර වැඩියෙන් ගෙනාවා කියලා. දැන් මටම පාර්ලිමේන්තු කමිටුවකදී එළිදරව් වුණා. යූරියා ගෙනල්ලා තියෙනවා පොහොර සංස්ථාව ඩොලර් 800 ගානකට, පුජ්ජලිගංශ ගෙනල්ලා තියෙනවා 600ට. මේ ප්‍රසම්පාදනය අපි නෙදන්නේ පාර්ලිමේන්තු ඉන්නේ. මේක එලි කරන්න.
විවෘත කර. ඒක IMF ලියවිලි දෙක කරන්න ආණ්ඩු. අයි ඒ 200 වෙනස ගැන ඔර් කිව්වා වගේ ඇයි එලියට එන්නේ නැත්තේ? ඒක එනවා මං කියන්නේ ඒක ගැන. වැඩ පිළිවෙල. මේ වෙලා තියෙන තත්ත්වය ඇරියට එන හොරකම් එලිදරව් වෙන දිනවතා එන ප්‍රශ්නත් එක්ක නේද? මේ ඔක්කොම නිකන් දැන් අර යහපාලනයට එකයි කියන්න තිබුණේ. ලොකුවට ඔය මහා බැංකුවත් අනික්ව නිකන් ඔය බොරු කතා කී කී හිටපුවෝ මහා බැංකුව හොරකම මේකේ එක දිගට අකණ්ඩව සීනි හොරකම පොල් තෙල් හොරකම එමෙම අකණ්ඩ හොරකම් ජාලයක් තියෙනවා ඒ නිසා මිනිසුන්ට දැන් මේවා අහලා අහලා ඒවා නිකන් පත්‍යයන් වෙලා තියෙනවා දැන් කොහමද ඔය කරුණු හතර අපි කිව්වා ඒ කරුණු හතර කරනවා නම් අපි ලෑස්ති ඇමතිකම්වත් මුකුත් ඕනේ නැහැ ආණ්ඩුවට අපගේ දායකත්වය දෙන්න කියලා එකක් කරා මොකද්ද අර ජාතික සභාව කියලා එකක් පිහිටෙව්වා පීටර් වඩ ඒක මේ අන්තිමට මේ ආණ්ඩුවේ තියෙන ඔය PUCSL එකයි විදුලි බල මණ්ඩලය අතර තියෙන ප්‍රශ්න විසඳන්න අන්න එහෙම දෙයක් බවට පත් කළා. අර වැදගත් ක්‍රියාවලියට ඒක දායක කරගත්තේ නැහැ. කොටිම විදුලි බිල වැඩි කරන්න තමයි ඒක යොදා ගන්න උත්සාහ කළේ. එතකොට ඒ වගේ පහත් තත්යකට ඒක පත් වුණා. ඊළඟට මේ IMF ලියවිල්ල ඔය එකඟතාවයේ හරණ කොහෙද සාකච්ඡා කරන්න තිබුණේ? ඔක අර පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් ගැන විපක්ෂයත් එක්ක කරන ආණ්ඩුව එතන තමයි කතා කරන්න තිබුණේ. ඒක එළියට දාලා ඒකට ඡන්දය විමසීම නෙමෙයි කරන්න තිබුණේ. ඒක හදන්න තිබුණේ ඒ කණ්ඩායම් එක්කම කතා කර කර. ඒතොර ඒ වගේ. ඉතින් මං කියන්නේ ඇමති ධූරවල ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ කරන වැඩේ ගැනගෙන. ඒ වගේම පළාත්පාලන ඡන්දේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රියත් එක්ක කතා කරන්න තිබුණා. පක්ෂත් එක්ක කතා කරන්න තිබුණා. අපිට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. සල්ලි නැහැ. අපි මේ කල් දාමු නේද? පාර්ලිමේන්තුවට පණතක් ගේමු නේද? අපි එහෙම කරමු නේද? අන්තිමට ඡන්දේ ගෙනාවා. ඡන්දේ දින නියම කළා. ඡන්ද කා ඩස්තු ගැහුවා භාගය. බලහත්කාරයෙන් නැවැත්තුවා. මං කියන්නේ මේ මේවා නෙවෙයිනේ මේ සහභාගී ආණ්ඩු කියන්නේ සහජීවන ආණ්ඩු කියන්නේ මේ විපක්ෂයට අතවනලා හරියන්නේ නැහැනේ එන්න මට සහය දෙන්න කියලා එන්න මට සහය දෙන්න නෙවෙයි එන්න අපි එක්කව වෙලා වැඩ කරමු කියලානේ කියන්න ඕනේ නේද ඉතින් ඒකින්ද අපි ඒ තත්ත්වය හැබැයි අපි අපේ පැත්තෙන් අපි අමාවංකම කියන්න ඕනේ රනිල් උඹ ඵලයන් රනිල් රාජපක්ෂ අහවල් දවසේ ලෝනෝ වගේ වෛරී ප්‍රකාශ අපි කරන්නේ නැහැ මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා යම් ප්‍රමාණයට අඩු ගන්න ප්ලාස්ටරේවත් ගැහුවා. එහෙම නොවුනනම් රට අරාජික වෙලා සම්පූර්ණ මේ අරාජික කල්ලියකගේ අතට වුණත් මේ රට යන්නේ එහෙම තම හමුදා පාලනයක් ඇතු වෙන්න උනත් ඉඩ තිබුණා. ඒතර ඒ தત્ත්වය වළක්වලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ රැක ගැනීම ගැන අපි ගෞරවයේ තියන යුතුමට. ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මින් ඔබට ගමන් කිරීමේදී මේක යන්නේ තනි මතයට නම් දැන් ඔය පොට්ටුවයත් එතන මෙතන කණුකුණු ගන්න එකනේ මේක අපේ ප්‍රතිපත්තියනේ මේක අපි දන්නේ නැහැ මේ රයිල් මහත්තයා විතරයි තනියම මේව කරන්නේ අරේ මේ කියලා ඒගොල්ලන්ට එහෙම කියන්නයි තියන්නේ රට බංකොලොත් කළේ ඒගොල්ලෝ නමුත් මේක ඔබ කියනවා වගේ එක්කහුව වෙලා කරනවා නම් කරන්න ඕන ක්‍රමය අපි කියලා තියෙනවා ඒ වගේම අපේ දායකත්වය අපි දීලා තියෙනවා ඔය ආර්ථික ස්ථායීකරණ කමිටුවේ මාව සභාපතිරට පත් කළාම ගිය අවුරුද්දේ මම මාස දෙකෙන් රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා මේ රටේ අය එක ගැන මොකක්දනේ කතා කරන්නත් නැහැ මොකද ඒක අපිනේ හැදුවේ ඒ වැඩපිළිවෙල කරා නම් මේ ඖෂධ පිළිබඳව පොහොර පිළිබඳව ආහාර නිෂ්පාදනය පිළිබඳව බලශක්තිය ගැන ප්‍රවාහණය ගැන අපනයන ගැන ආනයන ගැන රජ ආදායම් වැඩි කිරීම ගැන ණය කළමනාකරණය ගැන ඒක ප්‍රායෝගික වැඩපිළිවෙල ඒක මේ මම තනියෙන් හදුවේ නෑ 30කට අධික සාකච්ඡා සභාවල් පවත්වලා රජේ නිලධාරීන්ගේ කතා කළා ඒ වගේම විවිධ මේ ශේෂ්ඨ නියෝජනය කරන පිරිස් එක්ක සාකච්ඡා කළා අපි ඒක කළේ එතකොට අපි ඒ කිරීම විසින් හදපුවේ ප්‍රායෝගික වැඩපිළිවෙළ තියෙනවා ඒකයි මම කියන්නේ අන්නේ වැඩපිළිවෙළ කවුරු හරි ක්‍රියාත්මක කරන්න අවුරුදු 3න් රට ගොඩ යනවා ඒ වැඩපිළිවෙළ කරොත් අවුරුදු 3න් රට ගොඩ යනවා ඉතින් ඒකයි මම කියන්නේ ඒ අපේ පැත්තෙන් අපේ දායකත්වය දුන්නා අපි කුඩු කේඩුකම් කළේ නැහැ අපේ ආණ්ඩුවක් එනකන් ඉන්න අපේ ආණ්ඩුවකින් මේ දේ කරන්න ඕනේ අපි මේ එන්න ඕනේ කියලා නෙමෙයි අපි වැඩ කළේ අපි අපේ කැපීම දැන් මාවපත් කරලා තියෙන ක්‍රමෝපාය පිළිබඳ දේවල් වලට විශේෂයෙන්ම රටේ ආදායම් තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව සුරාබත් දෙපාර්තමේන්තුව එහෙම පිළිබඳව කටයුතු කරන අපි ඒවා විධිමත්වකට ඔය පටු ප්‍රසිද්ධියට අපි අර කරන්නේ නැහැ මේ මයික්‍රොෆෝන් දාගෙන ලයිව් දාගෙන රජ නිලධාරීන් හැල්ලුවට ලක් කර කර පොරවල් වෙන දගලන්නේ නැහැ හොරකම් වෙලා තියෙනවා අරව වෙලා තියෙනවා මේව වෙලා තියෙන කියලා ඔය බලන්න මාස 3න් අපි ඔය ආදායම් ශේෂ්ත්‍රී ආදායම් වැඩි කරන හැටි ක්‍රියා කරන හැටි ගැන විධිමත් වාර්තාවක් අපේ කමිටුවේ අපේ මන්ත්‍රීතුමාලා අපි එක්කහුවලා ඉදිරිපත් කරනවා. අපි කලබල කරලා කරන්න යන්නේ නැහැ. හැබැයි අර ඔබතුමා කිව්වත් වගේ දැන් සමහර අවස්ථාවල ජනාධිපතිතුමා ආරාධනා කරලා තියෙනවා. ඔබ කියන්නේ අපි එකතු වෙලා කරමු මට සහයෝගය දෙන්න කියනවට වඩා අපි එකතු වෙලා කරමු කියන තැනට එන්න කියලා. ඉතින් ඒ ගැන සලකා බලලා දැන් මම හිතන්නේ ඔය කැබිනට් සංශෝධනයේ පවා කල්යන්නේ යම් කණ්ඩායම් තීරණය වෙනකම් එහෙම කාලයක්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක උමනාවක් තියෙනවා නම් කකුලෙන් අදින්නෙත් නැත්නම් ඔබතුමා කිව්වා වගේ කුඩු කේඩුකම් කරන්නෙත් නැත්නම්
යම් වගකීමක් අරගෙන වැඩ කරන්න ඔබතුමා සූදානම් නැත්? මෙහිමයි ඒ තියෙන ඔය මූල්‍ය අරමුදලේ ന്യാයපත්‍රයේ ඔය ന്യാයපත්‍රය අපි ගත්තොත් ඒකනේ දැන් ඉතින් ආර්ථික ന്യാයපත්‍රය. ඒ ന്യാයපත්‍රයේ බොහෝ දෑ මූල්‍ය අරමුදල කිව්වත් නැතත් කරන්න ඕන දේවල්. උදාහරණයක් ඇරෙට ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීම. වියදම් කප්පාදු කර ගැනීම. පාතමික ශේෂය ධන එකක් කර ගැනීම. අපගේ ණය කපාහැරීම් පිළිබඳ ණය හිමියන්නේ කතා කරා. අතර හුඟක් දෙනෙක් කියනවා මේ බිලියන් 3යිනේ හම්බ වෙන්නේ බිලියන් 46ක් ණයයිනේ අපි බිලියන් 3යිනේ මුල් ආරම්භයෙන් හම්බ වෙන්නේ අවුරුදු 4ටම. ඒකත් 108යි ආ. පොලිය 108යි. ඒ පොලි ඒක ගිනි පොලිය. අතර මේ යෝජනාවේ තියෙන බිලියන් 17ක ණය කපන්. විදේශ ණය බිලියන් 46න් 17ක් කපන්න යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ 3න් එකකින් ණය බර හැල්ලු කරන්න. ඒ වැඩ පිළිවෙල ඇවිල්ලා තියෙනවා. ඒවා මම හිතනවා මේ ඒවා කරගන්න පුළුවන් නම් හොඳ දේවල්. ඒවා කවුරුත් කරන්න ඕනේ ඒවා. ඒ වගේම IMF එක ලියවිල්ල තියෙන සමහර දේවල් ආණ්ඩුව කරන්න නැර බං කිව්වේ. ආයතන 52ට වෘත්තීය මට්ටමේ පිරිසපත් කිරීම, දේශපාලන පෙන්දුපත් කරන්න නැතුව, ඒ වගේම ඒ ආයතනවල ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙල් ගෙන්නද්දි, ගල්ලගුරු ගෙන්නද්දි, එහෙම නැත්නම් ඖෂධ ගෙන්නද්දි, එහෙම නැත්නම් පොහොර ගෙන්නද්දි ඒක විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිරීම, ඒ වගේම විගණන වාර්තා නිසි පරිදි ප්‍රසිද්ධ කිරීම ඕවා කියලා තියෙනවා. ඔක්කොම කියලා තියෙනවා. ඒතකොට ඒවා එකක් අක් කරන්නේ. ඒ වගේ මේකේ කියලා නැති ඒවා කරනවා. ඒකේ වගේ. ඒවා තමයි ඒකේ කියලා නැහැ රක්ෂණ සංස්ථා විකුණන්න කියලා. ඒකේ දැන් ටෙලිකොම් එක විකුණන්න කියලා. ශ්‍රී ලංකන් එක ගැන නම් කියලා තියෙනවා. හරි ඒක කියලා නැහැ කොහෙවත් මේ රාජ්‍යංශයේ විදුලි බල මණ්ඩලයේ ජනන වියදම වගේම සම්ප්‍රේෂණ වියදම පාලනය කරන ක්‍රම යෝජනා කරලා තියෙන නිසා විදුලි බල මණ්ඩලයේ කෑලි 15කට 18කට කඩන්න කියලා නැහැ නේද? මේවා එකක්වත් කියලා තියෙන ඒවා නෙවෙයි. ඒක මේ වෙන කණ්ඩායමකගේ වැඩ. ඉතින් මේවා ඔක්කොටම අපිට කරගන්න බෑ. නෑ ඉතින් ඒ අත්දැකීම් ටිකත් ඔබතුමාලට තියෙන නිසා, ඌමනාවකුත් තියෙන නිසා දැන් පිටින්දලා කියනවා වගේ නෙමෙයි, සහයෝගය දෙනවා වගේ නෙමෙයි, වගකීම අතට අරන් වැඩ කරනවා කියන්නේ. මම ඔබට කලින් දවසකත් කිව්වා මම හිතන්නේ ඔය ආයතන අපි හැදුවාම අපිට වෙච්ච දේ. හරිද? උදාහරණයක් ගන්නකෝ වැඩි කාලයක් නෙවෙයි 2015 ජනවාරි 15 මම ලංකා විදුලි බල මණ්ඩලයට ගියා. ගිය දවසේම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමಿತಿ මම විදුලි බල මණ්ඩලයට ඇතුළු වුණා විතරයි ඇතුළේ උද්ඝෝෂණයක් පටන් ගත්තා. මම දන්නවා ඒවට කවුද මුදල් වියදම් කරේ, කොහොමද පිටිපස්ස හිටිය කෙනෙක් අපි දන්නවා. ඒ වෘත්තීය සමಿತಿ කරන්නේ ඕක තමයි. හරි. එදා අපිට ඒ විදුලි බල මණ්ඩලයේ ගණකාධිකාරීවරයා කිව්වා අපේ කණ්ඩායමට, අපේ සභාපතිතුමාට, අපේ කට්ටියට අපි කෝටි 4500 බිලියන 45ක පාඩුවක් අපේක්ෂා කරනවා කියලා ඒ අවුරුද්දේ. ඊට කලින් අවුරුද්දේ පාඩු වෙලා තිබුණා. ඒ වගේම ගාස්තු අඩු කිරීමක් කරලා තිබුණා ඔය වගේ කාරණා නිසා. අපි බොහොම ඉවසිලිවන්තව වැඩ කළා. වැඩ කළා, හොඳ කණ්ඩායමක් පත් කළා. සභාපති හැටියට මහාචාර්ය අනුරු විජේපාල පත් කළා. උපසභාපති හැටියට විදුලි බල මණ්ඩලයේ අවුරුදු 36ක කීර්තිමත් සේවයත්ති විජේ නිහාල් වික්‍රමසූරිය පත් කළා. අපි හොඳ කණ්ඩායමක් එක වැඩ කළා. වැඩ කළා. අපි බිලියන 20ක ලාභයක් හෙව්වා. අතර බිලියන 35ක් හෙව්වා. අපු සැප්තැම්බර් වෙනකොට අපි විදුලි බල මණ්ඩලයේ ලාභ කළා. බය බරපතල විදිහට ලාභ කළා. හරිනම් පුජ්‍යලිකංශක ඕක කළා නම් 105-10ක් අපිට දෙන්න ඕන. රාජ්‍ය දේපොළ විනාශ කළා අරේ මේ කිව්වට අපිට ඒ අපි ලාභ කළා කියලා හම්බ වෙච්ච කිසිම දෙයක් නැහැ. ඉතින් එක්කලේ කොහොමද මං? අවුරුදු ගාණක් නිකන් දුවපු බලාගාර වගේ ඇතුනේ. බලාගාර හිමියන්ට මං එන්න කියලා ගියා. විදුලි බල මණ්ඩලයේ ඕගලන්ට ගෙවලා තියෙන්නේ ඕගලන්ගේ ප්‍රාග්ධන වියදම 2002 ඉඳන් 2012ට. ඕගොල්ලෝ මේවා විදුලි බල මණ්ඩලයට විකුණන්න නැත්තම් වහන්න අපේ විරුද්ධත්වයක් නැහැ. දෙක එකක් කරන්න කියලා. එක කට්ටියක් අපිට බලාගාරයේ වික්කා. ඒ බලාගාරය අදත් දුවනවා ලංකා විදුලි බල මණ්ඩලේ. අනික අය ගලෝගෙන ගියා. තව බලාගාර තුනක් ගැලෙව්වෙත් නැහැ, වික්කෙත් නැහැ. ඒ වෙනුවට මේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා අපේ රටේ දේශපාලන ඉහළ ගණේ කට්ටියට කිව්වා මේ ඇමති එක්ක මේක කරන්න බෑ කියලා. මේ ඇමතිව යවන්න කියලා. හරි. තෙල් සංස්ථාවේ තුන ටෙන්ඩර් පහක් පහම හිතවතුන්ට දීලා තිබුණා. 66 දිනක් හිටියා තෙල් සපයන්න. කතා කරලා තිබුණේ. අපි සියලු දෙනාට කතා කළා. කතා කරලා කෝ විවෘත කරනවා මේක. කොහෙට ඔක්කප්පන් ගෙවන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වුණා. ඔබ දන්නවද කීයද ලාභය කියලා? ඒ ලාභය තමයි කෝටි 6700ක්. ඒ ලාභය අපි තියාගත්තේ නැහැ. අපි කෙලින්ම ජනතාවට දුන්නා. හරි. මටත් තිබුණා ඔය පරණ ටෙන්ඩර් ටික වෙනස් කරලා අලුත් ටෙන්ඩර් දාලා පෙට්‍රෝලියම් එක මෙච්චර ලාභ කළා කියලා උදම්මනන. ඒ වෙනුවට අපි ජනතාවට දුන්නා. රටේ ආර්ථිකේ පිම්මක් පැන්න 2015 එක එක්ක. හරි. ඒ ටෙන්ඩර් පහ කලින් කරපු කට්ටිය, අර ජාවාරංකාර කට්ටිය, මහින්ද රාජපක්ෂගේ කප්පන් කල්ලි මොකද කළේ? ගිහිල්ලා ගුවා. ඕගලන්ට ඊළඟ මැතිවරණේ මහචන්දි දිනන්න ඕන නම් අපේ සල්ලි ඕනේ.
මේ ඇමති අයින් කරන්න කියලා. ඊට පස්සේ පටන් ගත්තා මට විරුද්ධව මාධ්‍ය වලින් ගල්ලඟුරු කතා. මේ රටේ මගේ කිසිම කාලයක ගල්ලඟුරු කිසිම ටෙන්ඩරයක් මම ප්‍රදානය කළා නැහැ. හරි? මඩ ප්‍රහාර අර අසූචි කුක්කෝ දාලා එතනින් මෙතනින් වෝ අප් කරලා මහාදවන්ත ප්‍රචාරක විද්‍යාව මට විරුද්ධව කළා. හරි? කළා මට අන්තිමට මාවේ ඇමති ධුරේ මට ලැබුණේ නැහැ ඊළඟ ඇමති සංශෝධනේ. ඕක තමයි මේ රට. හරි ඊළඟට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජය ලැබුව වහාම රටේ එතුමත් එක්ක ප්‍රතිවිරුද්ධ දැන් එතුමා 2010 දී නම් මහින්ද රාජපක්ෂ එක්ක විරුද්ධව තරඟ කරපු ෆීල් මාෂල් පොන්සේකාව අපේ විරෝධතාවයේ මත අත්අඩංගුවට ගත්තා ඒ වෙලාවේ. හරි මේ පාර විරුද්ධ පක්ෂ නායකයව නෙමෙයි අත්අඩංගුවට ගත්තේ මාව රාජසේනාරත්න. හරි ඉතින් මේ මේ මේවා තමයි මේ මේ පිටිපස්සේ ඉන්න ජාවාරංකාර කල්ලිය දේවල් අපි මොනව කළාටද. හරි නඩු අහලා නඩු තීන්දු දීපු නඩු නැවත හදලා දරුව පැහැරගෙන ගිහිල්ලා සාක්කි හදලා එහෙම තමයි කරේ. ඉතින් කොහොම හරි මේ මඩ ප්‍රහාර මේ ක්‍රියාවලිය හරහා තමයි අපි ඉන්නේ. ඉදිරියටත් වෙයි හොඳේ. මේ පක්ෂය හදන්න අපි තීරණය කරපු වෙලේ ඉඳන් නැවත අර ඔය කට්ටියගේ වෛරී මඩ ප්‍රහාර වැඩ පටන් අරන් තියෙනවා. අරවා දිනවා මේවා දිනවා කට්ටිය ඉස්සරහට එනවා අභියෝග ගේනවා. මේ ඔක්කොම අපි දන්න පිටිපස්සෙන් ඉඳන් නූල් නටවන්නේ කවුද කියලා. අපි වට කලබල වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ රටේ ඔය ඔබතුමා කිව්වා වගේ බොහොම සුන්දර ගිහිල්ලා අපේ හැකියාවන් පෙන්නලා වැඩ කරලා එන්න පුළුවන් තැනක් නෙවෙයි. මං කලින් කිව්වනේ ජාවාරංකාර දේශපාලන පවුල් කීපයක්. ඒ දේශපාලන පවුල් කීපේ එකිනෙකාව ආරක්ෂා කරගන්නවා. මතක තියාගන්න. කවදාවත් අනිකාව අත්අඩංගුවට ගන්න හෝ හිරගෙදර යවන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ජාවාරංකාර ව්‍යාපාරික පවුලක් පවුල් පන්තියක් එකට ඉන්නේ. ඒකත් එක්ක ගැටගැහිත්ත ජූෂිත නිලධාරී පැලැන්තියක් ඉන්නවා. සුදු කරපටි අපරාධකාරයෝ පිරිසක්. ඒකත් එක්ක ගැටගැහිච්ච ජාවාරංකාර ව්‍යාපාරිකෝ පිරිසක් ඉන්නවා. මේකේ ඇතුළේ ඉන්න ඇත්ත ව්‍යවසාය දායකයෝ. මේක ඇතුළේ ඉන්නවා ඇත්ත හොඳ නිලධාරි මේක ඇතුළේ ඉන්න හොඳ දේශපාලඥයෝ. ඉතින් මෙන්න මේ කල්ලි ඉන්න තාක් කල් ඔබ ඔය කියන විදිහට කුසලතාවයට වැඩ පෙන්නලා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි අපි මේක වෙනස් කරන්න යන්නේ. දැන් මේ එක පැත්තෙන් අපි කතා කරනවා සිස්ටම් චේන්ජ් එකක්. වචනයට આવට මොන වගේ සිස්ටම් චේන්ජ් එකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා එක පැත්තකින් අපි සාකච්ඡා කරන්න ඕන. අනෙක් එක මේ කණ්ඩායම් එක්ක කොහොමද මේ ගනුදෙනුව සිද්ධ කරන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් මේ කාලේ සමාජයේ සිද්ධවන අපරාධත් එක්ක බොහොම ඉදිරියට එන කාරණයක් තමයි ඔය ළමයින්ට අධ්‍යාපනය ලබා දීම මොනවද කියලා දෙන්න ඕනේ. සමාජයෙන් හංගලා තියාගන්නවද දේවල් කියා දීලා සමාජයේ ඉස්සරහට ළමයි එවනවද කියලා. විශේෂයෙන් දැන් ඔය ලිංගික අධ්‍යාපනය වගේ දරුවන්ට ලබා දීම පිළිබඳව දැන් සාකච්ඡා වෙනවා. එක්තරා අවස්ථාවක ස්වාමින් වහන්සේලා පවා එළියට ඇවිල්ලා කිව්වා මේ දේවල් සිදු නොකළ යුතුයි කියලා. දැන් ස්වාමින් වහන්සේලාත් යම් ආකාරයකට පිළිගන්නවා ඒ දේවල් ලබා දිය යුතුයි කියලා. ඊයේ දවසේ අපි කරපු වැඩසටහනකදී ඒ සම්බන්ධයෙන් හාමුදුරුවම අදහස් දැක්වුවා. ඉතින් මේ කාලෙන් කාලට තීරණ වෙනස් වුණාට ප්‍රතිඵල වෙනස් වෙන්නේ නැහනේ. එදා අවශ්‍ය නැත්තම් අදත් අවශ්‍ය නැති වෙන්න ඕන. එදා අවශ්‍ය නම් අදත් අවශ්‍ය වෙන්න ඕන. හිතුමනාපේ තීරණ වෙනස් කරන කණ්ඩායම් එක්ක ගිහිල්ලා අවවාද අරගෙන අනුශාසන අරගෙන දේශපාලනය කිරීම තුලින් මොනවද එක්තරා විදිහකට බලාපොරොත්තු වෙන්න පුළුවන් හිටපෑමක්? මෙහෙමයි, පළවෙනි එක තමයි අපි හැමෝන්ගෙම විෂය සීමාවන් ගැන අපි අවබෝධ කරගන්න ඕන. ඒ කියන්නේ බෞද්ධ භික්ෂුව, එහෙම නැත්නම් කතෝලික පූජකතුමා, එහෙම නැත්නම් ඉස්ලාමීය මෞලවිතුමා, හින්දු කුරුක්කල්තුමාලා, ඒ එතුමන්ලාට උන්වහන්සේලාට තම තමන්ගේ ධර්ම දැනුම පිළිබඳව එහෙම අපි ඒ උපදෙස් ලබා ගැනීමේ ගැටලුවක් නැහැ ධර්ම දේවල් ගැන. හැබැයි ඉතින් මේ රටේ ඉංජිනේරු ක්‍රමවේද ගැන, එහෙම නැත්නම් අපේ වෛද්‍ය ක්‍රමවේද ගැන, ආර්ථික ක්‍රමවේද ගැන, ගොවිතැන ගැන මේ එහෙම අවබෝධයක් නැති අයගෙන් උපදෙස් ගැනීම රටේ විපත්තියක්. මොකද අතීතයේදී රජතුමා ඒ වගේම පූජ්‍යපක්ෂ එනම් බෞද්ධ භික්ෂුව හා ජනතාව අතර යම් ආකාරයක වෙනම සැබඳියාවක් තිබුණා. ඒකට හේතුව අර ඒ කාලේ තිබිච්ච 64ක් වෙච්ච ශිල්ප ශාස්ත්‍ර සූසැට. ඒ පිළිබඳව පූර්ණ දැනුම තිබුණේම භික්ෂු වහන්සේලාටම තමයි. නමුත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. අද ඉංජිනේරුවා කියලා වෘත්තියක් බිහි වෙලා තියෙනවා. වෛද්‍යවරයා කියලා වෘත්තියක් බිහි වෙලා තියෙනවා. නීතිවේදියා කියලා වෘත්තියක් විහිදි වෙලා තියෙනවා. කලමනාකරණ පැත්ත වෘත්තියක් බිහි වෙලා තියෙනවා. වාස්තු විද්‍යාඥයා කියලා එකක් බිහි වෙලා තියෙනවා. සැලසුම් ශිල්පියා කියලා තියෙනවා. කුෂි විද්‍යාඥයා කියලා තියෙනවා. මෙහෙම තියෙනවනේ. ඒතොර මේ පහුගිය කාලේ වෙච්ච දේ තමයි කිසිම අත්දැකීමක් නැති පිරිස්
මේ ගැන දැනුමක් නැති පිරිස් තමන්ගේ කට කතාවට ඒ කියන්නේ තමන්ගේ හිතට ආපු කාරණාවලට ආගමික කාරණා මුසු කළා යම් යම් දේවල් කියා දෙන්න උත්සාහ කිරීම ගැන. හැබැයි අද රටේ බරපතල සදාචාර කියලා නෙමෙයි අත්ත වශයෙන්ම මූලික ජීවිතය පිළිබඳ ලොකු කලකිරීම ඇති වෙන සුළු ක්‍රියාවලියක් විසි වෙලා තියෙනවා. අපි අවබෝධ කරගන්න ඕනේ මේ අලුත් පරපුර. මොකද මටත් තරුණ දරුවෝ දෙන්නෙක් දියණිවරු ඉන්න හින්දා මම මේ කියන්නේ අපි බයෙන් ජීවත් වෙන්නේ. මොකද මේ සමාජයේ මේ දරුවෝ කොයි අතට කොහොම වෙයිද කියලා අපිට කියන්න බෑ. මගේ දරුවෝ මම යවලා තියෙන රජයේ පාසලට. ඒගොල්ලෝ ගිහින් තියෙන්නේ පොදු ප්‍රවාහන සේවයේ. ඒගොල්ලෝ අද විශ්වවිද්‍යාල කෙනෙක් විශ්වවිද්‍යාලෙන් පිට වෙලා රැකියාවක් කරනවා. එතකන තමයි විශ්වවිද්‍යාල. ඒව රජයේ විශ්වවිද්‍යාල. මේ සමහරු ඉතින් ඉන්නේ ඇමතිලාගේ ළමයි ඔක්කොම මේ ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ඉංගලන්තේ කියලා. ඒක ඇත්තටම ඉස්සර උනේ මෙහෙමනේ. ඔය ඉස්සර දේශපාලන තාත්තලට තමන්ගේ පුතා දුව ලංකාවේ ඕ ලෙවල් එක පාස් කරගන්න බෑ කියලා තේරිච්ච හැටි. අර රෙකෝඩ් බුක් එක ගෙනහම ඉස්කෝලේ මූ පේල් වෙනවා. මේක රටම දැනගන්නවා ඕ ලෙවල් එකට මූ වාඩි වුණොත් කියලා රට යවනවා. ඊට පටහැනිව රට යවපු කාලෙකුත් තිබුණා. ඔය බණ්ඩාරනායක මහත්තයලා ලලිත ඇතුළත්මදිලා කදිරගාමරලා රට ගියේ මේ ඒ විශිෂ්ටත්වයම පතාගෙන. පස්සේ මේක ගියේ මේ වැඩබැරි හින්දා. ඒ කාලේ වැඩ පුළුවන් හින්දා ගියේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක හින්දා අපි බයෙන් ඉන්නේ. මේ රටේ දෙමාපියෝ බයෙන් ඉන්නේ. මොකද මේ ඉසෙඩ් ජෙනරේෂන් එක 96න් පස්සේ ඉපදිච්ච මේ කට්ටිය හැදී වැඩි තියෙන්නේ මේ ඉන්ටර්නෙට් එකත් එක්ක, Facebook එකත් එක්ක. අද නම් ළමයි ඉපදෙන්නෙම මේ YouTube එකත් එක්ක. දැන් අලුතෙන්ම ඇති වෙලා තියෙනවා මේ ChatGPT වගේ ඒවා හරහා AI Artificial Intelligence වගේ දේවල් වලින් මහා, يعني අපි කියන disruptive විදිහට, බරපතල ව්‍යසනකාරී විදිහට වෙන්න පුළුවන්, ප්‍රගතිශීලී විදිහට වෙන්න පුළුවන්, ලෝකේ මහා වේගෙන් වෙනස් වෙමින් තියෙනවා. ඒතර මේ වෙනස, මේ තාක්ෂණික විප්ලවකාරී වෙනස දරුවෝ කොහොමද අවබෝධ කරන්නේ? මං කියන්නේ අර 100%ක්ම මේවා ගොදුරු වෙනවා. 20%ක් මේව ප්‍රයෝජනවත්ව පාවිච්චි කරලා ධන උත්පාදනයට, ජීවිත ගොඩනගා ගැනීමට පාවිච්චි කරනවා. 80%ක්ම මේවා බොහොම සරල සැහැල්ලු උපකරණ බවට පත් කරගන්නවා. වැඩි හිටියොත් මේවා පතද අපි වුණත් Facebook එකේ නේද, ඔබ වුණත් අපි වැඩි හිටියොත් දැන් මේකට යම් ප්‍රමාණයකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් වෘත්තිකයන්ගේ වෘත්තීය භාවයට කොච්චර බලපානවද කියලා සමීක්ෂණ වලින් පවා හොයාගෙන තියෙනවා සමහර වෙලාවට. ඔව් ඉතින් ඒක තමයි. ඉතින් ඒවත් එක්ක ලිංගිකත්වයේ වගේ කාරණා පිළිබඳව බොහොම ලිහිල් දේවල් ඇති වෙලා තියෙනවා. දැන් ඔය හුඟාක් ඔය Facebook වල කියන ජීවිතේ තියෙන විඳවන්න විඳින්න එහෙම එහෙම කියලා මේවා පුම්බනවා. මෙයා තමයි හරි දේ. මෙයා තමයි වැඩේ. 24 පෑම රමණේ යෙදීම තමයි කාර්යය. ඒක තමයි ජීවිතේ විඳීම. මෙන්න මේ වගේ ආකල්ප බොහොම පරපතල විදිහට කරනවා. අධ්‍යාපනයේ පළවෙනි එක තමයි පුරවැසිය තනන එක. ඒ කියන්නේ දැන් අද ගත්තොත් ජපානයේ වගේ තැනක අධ්‍යාපනය, ලංකාවෙත් ඇතැම් මොන්ටිසෝරි වල අපේ එන්සෙප් ලදරු පාසල වගේ තැන්වල අංගොඩ ඒ වගේ තැන්වල මේක කරනවා. මොකද මේ මුලින්ම අකුරු උගන්නන්නේ, මුලින් උගන්නන්නේ දත්තික මදි නැහැටි, වැසිකිලි කැසිකිලි යන හැටි, ඇඳුම පැළඳුම පිරිසිදු අඳින හැටි, මලමුත්‍ර ගන්න හැටි, ඒවා පැසිකිලි කැසිකිලි පිරිසිදු කරන හැටි, කාමරයේ පිළිවෙලට තබා ගන්න හැටි, පාරේ යන හැටි, ජාතික කොඩියට ගරු කරන හැටි, තමන්ගේ ඉතිහාසය මොකක්ද කියන ඉගෙන ගන්න හැටි, පන්සලට පල්ලියට යන හැටි, මේ ටික වෙනුවට පටන් ගන්න දවසේ ඉඳන් ඉංග්‍රීසි උගන්වනවා. එහෙම නැත්නම් අයනු උගන්වනවා. අපි ඒක තමයි කරන්නේ. ඊළඟට අපි විෂයන් වල මහා දැනුම තියෙන, අපි කියනවා අර ඇබ්සොලූට් නොලෙජ්, අර කිසිම මේකක් නැති මේ දැනුම විතරක් කවාගෙන යනවා. ප්‍රායෝගික හැකියාවන්, කුසලතාවයන් වර්ධනය කරන්නේ. ඊළඟට අන්තර්ජාලය විසින්, Facebook එක විසින් ඇත්තටම මහා වියවුලක් මුදා හරිනවා ලෝකයට. ඒක එක පැත්තකින් ප්‍රගතිශීලී. මොකද කාලයක් තිස්සේ පත්තර අයිතිකාරයෝ, එහෙම නැත්නම් TV ස්ටේෂන් අයිතිකාරයෝ, ඒ අයිතිකාරීන්ගේ මතය අපිට ගිල්ලෝපේකනේ කළේ. නමුත් මේ Facebook එකෙන් අපිට ලැබුණ අපේ අදහසකින් කළා අපි මැදිහත්. ඒක ලොකු ප්‍රගතිශීලී විප්ලවකාරී දෙයක් Facebook එක කරපු. හැබැයි ඒ අතරේම අර 80% ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලත් යනවා. ඇත්තට Facebook එකේ ඇල්ගොරිතම් හදලා තියෙන්නේ බොහොම පැහැදිලිව මිනිස්සු ඒකට ඇඩික් කරන්න. ඒ වගේම මිනිස්සු ආස කරන දේ නැවත නැවත ලැබෙන. මම උදාහරණයකට මම 80 ක්‍රීඩාවට ආස නම් නිතරම මට ලැබෙන්නේ ඒ වගේ ඒවා තමයි YouTube එකේ, Facebook එකේ. මම ලිංගිකත්වය ගැන උනන්දු නම් මට නිතරම ලැබෙන්නේ ඒ જાති ඒවා. මම දේශපාලනයට කැමති නම් මට ඒ, මොකද මේ මානසිකත්වයත් එක්ක ඇල්ගොරිතම් ඩෙවලොප් කරලා තියෙන හිමයි. අපිම නොදැනි අපේම මනසේ ක්‍රියාවලියක් විසින් අර මද්‍රව්‍ය පාලනය කරන ආකාරයටම
අපගේ මේ ඩොපමයින් අපගේ තා මේ අපේ රසායනික ඒ සංයුතිය බව වෙනස් කරගෙන අපි මෙව හිරකාරය වෙනවා ඊට පස්සේ අපි හිතනවා මේක තමයි ජීවිතේ මේ වැඩිහිටි අපි නෙමෙයි අවුරුදු 12 14 ඔය කළුතර දැරිවියගේ සිද්ධිය මේ රටේ දැරිවියෝ දසදහස් ගානකගේ කාරණයක් ඒක මේක අහිංසක දැරිවියකට සිද්ධ වෙච්ච කාරණයක් නෙවෙයි ඒක මේ ඇතිවිලා තියෙන දෙයක් හතර මේ මත්පැන් බිව්වේ නැත්තම් නිකන් නෝන්ඩි වගේ පිරිමියෙක් එක ලැබුම් ගේකට ගියේ නැත්තම් කාන්තාවකට තරුණියකට ඒක නෝ ඒක ලැජ්ජ වෙන්න ඕන කාරණයක් වගේ ඒක ෆෝවර්ඩ් නෑ වගේ එහෙම තියෙනවා දැන් විශ්වවිද්‍යාලවල අපි දන්නවා මහා මේ ඉස්සර තිබිච්ච ඒ රැගින් කියන එක ඒවැයම් අහිංසකත්වයක් නැතම් පරපීඩාකාමුකත්වයෙන් පෙරණෑය ගිහිල්ලා එහෙම දේවල් කරපු බව ඇත්තයි නමුත් අද මේක මහා පරිමාණයෙන් කතා කරන භාෂාව හැසිරෙන හැටි ඉතාම තිරිසන් මෙතන මේ මිනිසුන්ට ඒ දරුවන්ට විශ්වවිද්‍යාලයේ ජීවිතේ එපා කරනවා ඒ WhatsApp group වලින් අරවයි මේවන් එලියට දානවා මහා කාලකන්ණි නරුමත්වයක් තියෙනවා මේව ඇතුලේ ඉතින් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ පරිවර්තනය අපි ඉදිරි කාලෙදී කරගන්නම ඕන එහෙම නොවුනොත් අපිට දරුවෝ හැටියටත් අපේ දරුවන්ගේ දරුවන්ටත් ඇත්තවසින්ම මනුෂ්‍ය ජීවිත ලැබෙන්නේ පරිපූර්ණ ආර කාලයින්දලා ඉන්න එකම විතරක් නෙවෙයිනි ජීවිතේ මිනිහා සංස්කෘතිකයි මිනිහට තියෙන්න ඕනේ සංස්කෘතික හැදියාවක් සංස්කෘතික ජීවනය කලාවට ගීතයට සාහිත්‍යයට සිනමාවට ඒකට තියෙන්න ඕනේ ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය ඇති වෙන්නේ ඇති වෙලා ඇති වෙන්නේ නැතුව අර කමු බොමු නිදමු තෙරුවන අදහන පිරිසක් බවට අපේ දරුපරපුර පත් වෙමින් තියෙනවා ඊට පස්සේ මේ සිස්ටම් එක කොහොමද මේ සියල්ලට හරියන්න හදාගන්නේ කියලා අපි සිස්ටම් චේන්ජ් කියලා තනින් තනින් ගිහිල්ලා එක්ක මේක ඩිජිටලයිස් කරන එක නැත්නම් ඇප් එකක් දාන එක ඒක තමයි සිස්ටම් චේන්ජ් එක කියලා අපි හිතනවා හැබැයි දිගු කාලීනව ප්‍රතිඵල ලැබෙන්න මේ ක්‍රියාවලිය වෙනස් කරන්නේ කොහොමද ඒකට මොකද්ද යොදා ගන්න පුළුවන් වැඩපිළිවෙල ඇත්තටම දැන් මේක තුල මේ අපේ ආගමික සංස්ථාවලිනුත් වාර්තා වෙන දේවල් බැලුවහම නේද සියලුම දෙනා කලකිරීමට ලක් වෙන දේවල් තමයි වෙමින් තියෙන්නේ ආගමික සංස්ථාවල ඇතම් පූජ්‍ය පූජක දෙපාර්ශවයේ හැසිරීම ඒව එක්ක අපේ තිබෙන බලාපොරොත්තු අපි හිතන් ඉන්න ආගමික සංස්ථාවල තිබිය යුතු ගුණධර්ම මේ හැම දෙයක්ම ගිහි ජීවිතේ ගිහියොත් එහෙමයි පැවිදි ජීවිතය ඇත් එහෙමයි හැමෝම මේ මහා විකාරශූලී කාරණයක හිරකාරෝ බවට පත් වෙලා තියෙනවා ඉතින් ආර්ථිකය අපි ගොඩනගන අතරේ මේ සංස්කෘතික මිනිසා ගොඩනගා ගැනීමත් හරි අවශ්‍යයි තිරිසන් විදිහට හැම දෙයක් දෙහෙම බලන ක්‍රමවේද වෙනස් වීම අවශ්‍යයි ඒ වගේම මේ ආගමික කාරණාගත මේ ආගමනුත් මේ දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි මෙතන පුනරුත්ථාපනය වෙන්න ඕනේ මේ ආගමික සංස්ථාවනුත් පුනර්ජීවනය වෙන්න ඕනේ නවීකරණය වෙන්න ඕනේ පුනරුත්ථාපනය වෙන්න ඕනේ මොකද මේ රට මෙතනින් ගලවා ගන්න නම් ඒක මේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක ආගමික නායකත්වයන් විසින් හැබැයි දැන් මේ අපි කතා කරන මේ අද දවස වෙනකොටත් හැබැයි නවීකරණයි වගේ පේන ආගමික මතවාද නිසා සමාජ කැලඹීම් සහ වෙනස් වීම් සිද්ධ වෙනවා නේද ඒවා නිකන් මේ ටයිකෝට් ඇඳලා නවීකරණය වෙන්නේ නැහනේ මේ සියවස් ගානකට වඩා පරණ මතවාද ටයිකෝට් ඇඳලා ලස්සන සෑන්ඩ් පවුඩර් දාලා ලස්සන ඉංග්‍රීසි භාෂෙන් කිව්වයි කියලා ඒවා නවීකරණ මේ විද්‍යාවක් නෙවෙයිනේ ඒවා මේ සියවස් ගාන පරණ මිනිස්සු බියටපත් කරන දේවල්නේ ඒවා කමක් නැහැ මිනිසුන්ට එහෙම අයිතිය තියෙනවා ලෝකපාලන දෙවියෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න තමන්ගේ ජීවිත පාලනයේ දෙවියන්ට බාර දෙන්න ඕන කෙනෙකුට පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ ලෝකේ තියෙනවා මානව හිමිකම් කියලා දෙයක් ඒ මානව හිමිකම් කියන අදහස මතුවලා තියෙන නිකන් නෙවෙයි කාලාන්තරයක් තිස්සේ ඇති වෙච්ච සංවාදයක් විසින් ඒවයි අපි පිළිගත්ත මූලධර්ම වගේක් තියෙනවා අන්නේ මිනිසිය මූලධර්ම ඉක්මවා නොයන විදිහට ආගමික කණ්ඩායම් තමන්ගේ ආගමික නිදහස භුක්ති විඳින්න යුතුයි කියලා අපි කියන්නේ. හැබැයි මූලික මානවීය අයිතීන් වලටත් විරුද්ධව මම පිළිගන්නවා ලෝකපාලන දෙවියෙක් ඉන්න නිසා උඹත් පිළිගනින්. උඹගේ ආගම මගේ ආගමට වඩා පහලි කියනවා වගේ තමන් නොදන්න කාරණා ගැන මේ ලයිට් එකයි එන්ලයිට් එකයි මේ නොදන්න මිනිස්සු රටේ ආගමික ශාස්ත්‍රවරු වෙන්න ගියාම මේ ඒ භාෂාවල තියෙන කාරණා ගැනවත් දන්නේ නැතුව මේ මුග්ධිය රැළ මේ ගියාම අපි දැක්කනේ ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙච්චදී පහුගිය කාලේ වෙච්ච සිදුවීම් වලින් එළියට ආවනේ මොකද්ද වුනේ කියලා මේ වගේ කල්ට් වලට මේක මේ ලේසි පාසු දෙයක් නෙවෙයි මේ රටේ දේශපාලනෙත් ඉතා බරපතල විදිහට මේ කල්ට් ක්‍රියාත්මක වෙනවා ඒ කල්ට් වලට අභියෝග කරන අයව ඉතාම සූක්ෂම විදිහට ඒවයින් කපලා එළියට දානවා මොකද මට ඒවට අත්විඳින්න වෙලා තියෙනවා
දේශපාලන ගේම් වෙන්නත් පුළුවන් කියලාද නෑ දේශපාලන ගේම් විතරක් නෙමෙයි දේශපාලනයේ ඇතුළෙත් මේ වැඩේ වෙනවා ඒ කියන්නේ ඒ කල්ට් වල නැගීමට අනාගතේ බාධා වෙනවයි කියලා ඒගොල්ලෝ විශ්වාස කරන ආ ඒගොල්ලෝ හිතන විදිහට ඒ අනාගත ඒ මිත්‍යා දෘෂ්ටිය කියලා ඒගොල්ලෝ හිතන කණ්ඩායම් වලට පුජ්‍යලින්ට රහිව සැලසුම් සාගත ප්‍රහාර එල්ල කරනවා එහෙම තියෙනවා ඒ වගේම සම්මතාම් පහසුයි පෞගේ කාලේ හැමදාම කළා වගේ මිනිසුන්ගේ ආගමික හැඟීම තමන්ගේ දේශපාලන ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරනවා ගර්භාෂ යුද්ධයේ ඉඳන් ඔය ෆාදර් ජෙරොම් දක්වා ඔය හැමතැනම සිදුවෙමින් තියෙන්නේ ඒක ඉතින් අපි බුද්ධිමත්ව මේ කාරණේ අපි කල්පනා කරන්න ඕනේ මේ ගැන හිතන්න ඕනේ කලබලෙන් ගියොත් නැවත වතාවක් ආගමික සංවේදීතා ඇවිස්සෙන්න ඉඩ තියෙනවා දැන් බලන්න අර තිරිකුණාමලයේ වෙච්ච සිදුවීම තිරිකුණාමලයේ තායිලන්තයේ ඉඳන් ඒ සියමෙන් බුදුදහම ගෙනීම පිළිබඳ කාරණය හරි ඒක ඓතිහාසික සිද්ධියක් ඒ ඓතිහාසික සිද්ධිය සමරීම එතකොට ඒක මේ Hindu කෝවිලක් එක්ක පටලවගෙන මහා ආගමික ප්‍රශ්නයක් දැන් ඔය ප්‍රශ්නේ මත කතරගම දේවාලයට එන දෙමළ ජනයාට එරෙහිව සිංහලයෝ උසි ගන්නන කවුරු හරි ක්‍රියා කළා නම් මොකෝ වෙන්නේ අනිතික තිරිකුණාමලයට කවුද වතුර දෙන්නේ කන්තලේ වැවේ කවුද කන්තලේ වැවේ හදලා ඒ වටා ජීවත් වෙන්නේ සිංහල ජනතාව ඉතින් මේ මිනිස්සු කුලප්පු කරන වැඩ නේද මේ මිනිස්සුන්ව කුලප්පු කරලා මේ තියෙන එක නැති කරන දේවල් නේද ඇත්තටම මේ අන්තවාදීන් එකිනෙක අහා යන්නේ ඒක මතක තියාගන්න මේ පහුගිය දවස්වල උතුරු හා නැගෙනහිර දෙපළාතේ සිදුවෙච්ච දේවල් සංවිධානාත්මක දේවල් මතක තියාගන්න මේ හිටි අඩියේ කෝවිල් හදන්න හිටි අඩියේ බුදු පිළිම තියන්න යන කාරණා නෙවෙයි මේ සංවිධානාත්මක දේවල් මේ ආර්ථික අගාධයේ වැටිලා සියලුම ජන කණ්ඩායම් ආගමික කණ්ඩායම් එකට එකමුතු වෙලා ඉදිරියට යන එක වැළක්වලා තමන්ගේ ඡන්ද කුට්ටිය නැවත හදාගන්න පරාජිත බලවේග බෙදුම්වාදී බලවේග වෙන්න පුළුවන් ව්‍යාජ දේශප්‍රේමී බලවේග වෙන්න පුළුවන් මේ අය විසින් තවත් ඩ්‍රාමා එකක් හදාගෙන යනවා හරි අර ධම්මික පැණිය වගේ කැලණියේ නයි වගේ ගර්භාෂ යුද්ධය වගේ තව ඩ්‍රාමා එකක් හදාගෙන යනවා ඒකේ ඉත්තම් බවට නම් පත් වෙන්න එපා කියලා සියලුම ආගමික පිරිස වලින් අපි ඉල්ලා හිටිනවා මේ තරුණ පිරිස් වල කීප දෙනෙක් කුලප්පු කරලා මේ අර ඉන්දියාවේ වර්තමානයේ සිද්ධ වුණා මණිපුර වල තව සුළු සිද්ධියකින් 50 ගානක් මියගිය මහා දවෙන්ත කෝලහලයක් ඇති වුණා කුල ප්‍රශ්නයක් මත ඒ වගේ තත්වයන් මෙහි ඇති කරන්න එපා මොකද මෙතන ප්‍රශ්නයක් තියෙනවා රට බංකොලොත් ඒ බංකොලොත් භාවයෙන් ගොඩේමර තියෙන ප්‍රධාන සාධකය තමයි අත්වැල් බැඳගෙන කට්ටිය එකට මතු වෙන එක නේද හැමෝටම සම අවස්ථා ලබා දෙන එක ඒක කප්පාදු කිරීම සඳහා අර පරාජිත බලවේග රට බංකොලොත් කිරීමට වග කිව යුතු බලවේග වලට නැවත පණ දීම සඳහා සැලසුම් සහගත හෝ එසේ නොවි හෝ මේ වෙන ක්‍රියාදාමයන් ගැන අපි අවදි විය යුතුයි අපේ අන්ලිමිටඩ් අවසාන මිනිත්තු කීපයට ඇවිත් තිබෙන්නේ ඇත්තරම දැන් අද මේ එක්සත් ජනරජ පෙරමුණ නිර්මාණය කිරීමත් එක මේ මොකද්ද මේ උත්සාහය කියලා සාකච්ඡා කරන්නත් එක තමයි මේ මොහොතේ අපි චම්පිකරණෝග මැතිතුමාට ආරාධනා කළේ දැන් එතකොට සමගි ජන බලවේගයත් එක්ක ගනුදෙනුවක් නැද්ද චම්පිකරණෝග මැතිතුමා සමගි ජන බලවේගයේ අපේ මිතුරු බලවේගය මම සමගි ජන බලවේගයේ සමාජිකෙක් නෙවෙයි අපි 2020 ඡන්ද ඉල්ලුවේ සමගි ජන බලවේගයත් එක්ක අවබෝධතාවගේ උසමකින් අපේ අදහසක් තිබුණා සමගි ජන බලවේගය හොඳ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නවීන පක්ෂයක් වෙනවා නම් ඒකට එකතු වෙන නමුත් ඒක එහෙම වෙන පාටක් නැහැ ඉතින් අපි ඒක විවේචනය කරන්න යන්නේ නැහැ ඒගොල්ලෝ එහි ගියා වේ ඉතින් ඒ ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ ඒ කණ්ඩායමත් එක්ක ඉදිරියේ දේශපාලනික වශයෙන් එකතු වෙලා වැඩ කරන සූදානමක් නේ ඒක ඉතින් අනාගතයේ ඇති වෙන සිදුවීම් එක්ක සිද්ධ වෙයි එහෙම නැතුව මේ රට පාලනය කිරීම පිළිබඳ කාරණේදී අපි විශ්වාස කරනවා ඔය වගේ සන්ධාන වලට සම්ප්‍රදායික සන්ධාන වලට රට පාලනය කරලා රට ගොඩ ගන්න නම් බෑ කියන එක අපි 2015 දීම අවබෝධ කරගත්තා. ඉතින් නමුත් රටේ විවිධ ප්‍රශ්න වලදී අපි එකමුතුව කටයුතු කරනවා පාර්ලිමේන්තුවේ. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත ඔය ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ නව පනත පිළිබඳව එහෙම නැත්නම් වෙනත් කාරණා ගැන අපි එකමුතුව කටයුතු කරනවා. අපි මිතුරු බලවේගයක් හැටියට සලකනවා ඇරෙන්න දේශපාලන වශයෙන් ඒ අනුගත වීමක් සිද්ධ වෙන තත්වයකට අපි තාම පත් වෙලා නැහැ. අපි විශ්වාස කරන්නේ ඒ එතන ගොඩනැගෙන සන්ධානයකට රට මෙතනින් ගොඩ ගන්න පුළුවන් කියලා. ආණ්ඩුව ගොඩනැගෙන සන්ධානයකට එතකොට ආණ්ඩුව ගොඩනැගෙන සන්ධානයකට විශේෂයෙන්ම රාජපක්ෂ වරු ඉන්න සන්ධානයකට අපි කිසිම විදිහකට මොනම තත්වයක් හටතේවත් එකතු වෙන්නේ නැහැ. මොකද ඒ අය මේකේ වග උත්තරකරු. හරිනම් මේ ආර්ථික අපරාධයට වෙනම ඒ කියන්නේ ඉකොනොමික් ක්‍රයිම් ට්‍රිබියුනල් එකක් ඇරලා මුලින් දඬුවම් දීලා ඉන්න ඕනේ.
එක පුජ්‍යලයකට ලක්ෂ 3000ක් වාර්ෂිකව අහිමි කරන ආර්ථික අපරාධයක් කරපු පිරිසක් කොහොමද මේ ගෙවල් වලට වෙලා විශ්‍රාම සුවයෙන් මාලිගා හදාගෙන එක මාලිගේ නෙමෙයි 3-4 හදාගෙන ලක්ෂ ගණන් මාසයකට වියදම් කරගෙන ඉන්නේ අනික් මිනිස්සු බඩගින්නේ පාරේ මේ යද්දි දහස් ගණන් දරුවෝ රට හැරලා පලා යද්දි කරන්නේ කොහොමද ඒක මොකද්ද ඒ යුක්තිසහගත භාවය ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබතුමා කියන්නේ ඔව් පැහැදිලිව හොඳයි අපි එහෙමනම් unlimited නිමාවටපත් කරනවා අපි ආරාධනා කළා පාටලි චම්පි කරනවක මැතිතුමාට මේ ඉදිරි දේශපාලන තීරණත් එක්ක වර්තමානයේ දේශපාලන සහ ආර්ථික හැසිරීමත් එක්ක එතුමාගේ දේශපාලන අධ්‍යක්ෂකීම මුසු කරමින් මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න එහෙමනම් අපේ ආරාධනෙන් වැඩසටහනට සහභාගී වුණාට ඔබතුමාට බොහොම ස්තුතියි චම්පි කරනවක මැතිතුමා බොහොම ස්තුතියි එහෙනම් අපි නැවත හමු වන බලාපොරොත්තු ඇති වාද සමුගන්නෝ ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක් ආයුබෝවන් Net FM Unlimited.